හිතපල්ලම් මේ තාත පොඩක් බුද්ධියට ඉඩ දීලා. ඈ මේවා කියන මම වැරදි යද මම එකක් දන්නවා. උඹලා ඉස්සරහා උඹලා වගේ උගත් බුද්ධිමත් මිනිස්සු ඉස්සරහා මම අන්ධබුද්ධිකය කියන එකක් මම පිළිගන්නවා. ඕගොල්ලෝ ඉස්සරහා මම අන්ධබුද්ධිකය. ඕගොල්ලන්ගේ දැක්ම අනුව මට ඒක පළක් නැහැ. මා කවුද යනවාක මම දැනගත්තා මට හොඳටම ඇතියම් බිලා. මං ගැන මං විතරයි දැනගන්න ඕන. මට අනිත් මිනිස්සු දැනගත්තත් එකයි නැතත් එකයි මට ඇති පළක්ම නැහැ. මාව කවදාක්වත් උඹලාට දකින්න හම්බෙන්නේ නැහැ. උඹලව කවදාක්වත් මට දකින්න හම්බෙන්නේ නැහැ. අර රතුපාට කොඩු කොඩ ඇඳලා මේ තාත්තාව මට දකින්න හම්බෙන්නේ නැහැ කවදාක්වත්. එයයි දන්නේ එයා කවුද කියන එක. එයා පෙනී ඉන්නවා මෙහෙමයි කියලා පෙනීම තුලින් අපිට ආනේ මිනිහා හරි හොඳයි. අර මනුස්සයා හරි හොඳයි. අද ඒක තමයි බලපල පිනා මේ රටේ තියෙනවානේ පිනා සායතන අරව මේ නේද? ගිහින් බලපල්ලා. මුලින් වාහනයක් ගන්න පිනාස් එක දාලා ගන්න යදී උඹලට කොච්චර ආදරේද උඹ? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආදරේ තියෙනවද බං? එතකොට උඹලට මේ පේනද මේ ඔක්කොම රඟපෑමක් තියෙන්නේ කියලා? ටීවී එකේ නාට්‍ය රඟපෑමක් කියලාවත් නොතේරන කාලකන්ණි බං අපි. අයිය උඹලා අඬන්නේ ටීවී එක මේ බල බල. නාට්‍යයක් බල බල අඬන්නේ අයියේ. ඔය පෞගේ ශේෂාව මේ මහගෙදර චිත්‍ර ප්‍රවීණව යද්දි මාත් ගෙවලට ගිහින් බැලුවා. මිනිස්සු ගැන අධ්‍යනයක් කරා. ගෑනු ටික මොකුත් නැහැ ආයේ අම්මෝ ගේ ඇතුලේ සමල්ලාට තමන්ගේ ජාතියෙන් බරනට තඩි අඬනවා. ඇයි මේ? මේ නාට්‍යයක් මේක මේ රඟපාලා ඉවරයි. මේ ඉස්ස රඟපාපු එකක් කියලාවත් මුන්ට ඔළුවට වැටෙන්නේ නැහැ. එතකොට අපි මන්දබුද්ධ කියන දන්නේ නේද? සිංහල කියන හැම ජාතියක් නෙමෙයි බෝල. අභීත උත්තම ශ්‍රේෂ්ඨ ජාතියක් මේ ලෝකේ ඉන්නවා නම් මම බය නැතුව කියන සිංහල කියන. මේ දැන් ඉන්න කාලකන්ණේ නෙවට අපතේ නෙමෙයි. අතීත සිංහල. එතකොට සිංහලයා මෙතනට ගෙනාවේ කවුද? සුද්දාපා. සුද්දාගේ උපක්‍රමයේ පාවිච්චි කරේ කාවද? සිංහලයාමයි. සුද්දාට කත්තද පොണ്ട് මේ රට පාලනය කරලා පාලනය දීලා ගියා. එහෙම නෙමෙයි දුන්නේ. ඈ? සුද්දා කැරලි ගාපුන්ට දුන්නේ සුද්දාට කත්තද පොണ്ട് දුන්නේ. අන්න අදටත් ඒක තමයි අම්මේ තාත්තේ. සුද්දායි මේ රටට ඇවිල්ලා මේ වින කරේ. සුද්දට වඩා අපි හොඳින් හිටපින්ද මම බය නැතුව කියනවා. සුද්දට වඩා නරකකට හිටපින්ද නෙමෙයි අම්මේ තාත්තේ මේ රටට පැන්නේ. මේ රටේ සියල්ල අපෙන් හැංගුව අවුරුදු 133 1815 දී මුන් එනවා. 1948 මගේ මතක හැටියට නම් මං දන්නේ හරිද වැරදිද කියන එක. යනවා නේද? බුද්ධිය තුලින් දැකපල්ලා මේ කාල පරාසය තුල අවුරුදු 133ක් මොනවා මුන් අපෙන් හංගන්න ඇද්ද උඹලා හිතන්නේ? එක පාලක එක අධ්‍යයනවා දුන් හංගපුවා හොයාගෙන. ඈ එතකොට සුද්ධ පාලනේ කණ්ඩිතලා අපේ රට කොහොමද තිබ්බේ කියලා ඒ තුල යන්න එක පාලකෙක් අද ගමන් කරනවද? ඔය පුරා විද්‍යාව කියන කාලකන්ණි අපතේ අධ්‍යයනවාද ඒවා හොයාගෙන? උන් හොයන්නේ මොනවද? මොනවාර රටේ හොයලා ඒක ආන්දනවා පිට රටකට. මේ රටේ අපි අභිමානේ කෑවේ කවුරුද පුරා විද්‍යාව කියන කාලකන්ණි අම්මේ තාම. උන් අපේ උරුමය නැති කර අපෙන් හැංගුවා. ඈ උණු තැයි උන්ගේ සුඛ විහරණය. උන්ට තන හම්බෙනවද මේ අපේ රටේ දෙයක් කියලා මේක අල්ලගත්තොත්? නෑ උණුත් ඒක ඉද පිට රටටම කාවැද්දුව අපේ හැමදේම. ඔයාලා බලපල්ලා අම්මේ තාත්තේ මේ විශ්ව භූමියේ මේ හරි අමුතු භූමියක් මේක අම්මේ තාත්තේ. මේවා හැමෝටම පේන්නේ නෑ අම්මේ තාත්තේ. දැන් ගැරජ් බාස් කෙනෙක් කොතන ඉන්නවා නම් අතු උසන්න බලන්න. ගැරජ් බාස් කෙනෙක් ඉන්නවද? ඈ වාහන ඩ්‍රයිවර් කෙනෙක්. ආවන තරම් ඉන්නවනේ. දැන් ඕගොල්ලෝ නේ පුතේ දන්නේ වාහන එලවන් යන්නේ කොහොමද කියන එක. මම ඒකට උදාහරණයක් දෙන්නම්. මම පුතේ වාහන එලවලා නෑ. බයික් එකක් කැරෙන්න වෙන කිසිම වාහනයක් මම දන්නේ නෑ පදින්න. අපරසිද වාහනයක් පදින්න දන්නේ නෑ. ඔව් මම දන්නේ නෑ. මට අවශ්‍ය නෑ. ඈ? ඒතර මම දන්නවද වාහන එලවන හැටි? ඈ? මම වාහන එලවන හැටි දන්නවද? නෑ නේ. එතකොට මේ වාහනේ ලෝන ඒ තාත්තා දන්නවද මගේ වැඩේ කරන්න? නෑ නේ. එතකොට මෙයාට මම කරන වැඩේ හරියට මෙයාට කියන්නවත් පුළුවන් අඩු ගන්න මේක බොරුවක් හරි මේක හරි හරි කියලාත් එයාට දෙක එකක්වත් කියන්න බෑ. එයා දන්නේ නෑනේ. ඔය ඕක මම පොඩ්ඩක් ගැලපුවේ. ඔන්න ඔය වගේ අම්මේ තාත්තේ ගලපලා බලපල්ලා. ඈ. අදට සුද්දාගේ තීරේ නෙමෙද යන්නේ. කවදාකවත් මේ මව්පොලට ගොඩේමක් නෑ. මං අද කිව්වා කියලා මුලා පුළුවන් නම් ඕනතරක ලියලා තියපල්ලා. දවසෙන් දවස විනාශේ පමණයි අපිට උරුම. ඇයි? තාම සුද්දගේ පැත්තේ යන්නේ. කවදාක්වත් සුද්ද අභිභව යන්න මේ මව්පොලේ මිනිසුන්ට බෑ. ඇයි? සුද්ද පසුපස යන්නේ. කුළුපටෝ එකක් නෙමෙයි මම තව මහා කේත වාචකයක්. ඈ? මහා කේත වාචකයට යන්නේ අපි. මේක ගොඩේමක් නෑ. එන්නේ නෑ. ඇයි? කිසිම පාලකෙක් කවදාක්වත් මන් දන්නා මේව හදන්න එන්නේත් නෑ. එනවනම් තව අවුරුදු 100ක් 150ක් යන්න ඕනම් මේ තාතේ එවන් පාලකෙක් මේ පොළොවට එන්න. නමුත් අද එවන් පාලකෙක් ආවොත් ඔපි කැමතිද නෑ. තොපි කැමතිද කරන්ට් එහෙම තහනම් කරන පාලකෙක් ආව? නෑ. කරන්ට් එක ඕන නේ. ඈ? ඔව් දැන් මේ ඉන්න බුද්ධිමන්තුන් දෙපළ නැද්ද කිම් මේක කියලා මාව පේන්නේ දැන්. ඈ කො කරන්ට් එක ඕන නෑ කියනවනේ මේක කියලා. ඈ? ඔව් උඹලගේ බුද්ධිමත් මනසට එකෙකුටවත් පේන්නේ නැද්ද මේ රෑ කියන එක අපෙන් නැති වුණේ මේ ඔය කරන්ට් එක කියන එක තේරෙන්නේ නැද්ද? ඈ බෑ.
අද රෑ කියන එක මොනවා නිදාද නිදා ගන්න නැහැ. තුව නිඳන් නිදියන්න නැහැ. ඈ ඇයි? කරන්ට් එක හරහා ෆෑන් එකක් එනවා. ෆෑන් එක දාගෙන අපේ ඇඟේ ජීවකුණේ මැරෙනවා. ඈ උරා ගන්න මොනවද ෆෑන් එකට? කරන්ට් එක නාවන? ආ මිනිහා ගේ හදා ගන්න පිටින් හුලම් පාර ගේ ඇතුළට එන ක්‍රමයක්. දැන් පිටින් හුලම් එන්නවත් හදනවා රෑට දොර වගුල ඔක්කොම දැම්මට පස්සේ ගේ ඇතුළේ තැම්බිල්ලක් තියෙන පාම් පෝරණෙත් එකයි බං උඹලගේ ගේත් එකයි. තොපි නෑ කියයි. තොපිට පේන්නේ නෑනේ මේක. මම ඔප්පු කරලා පෙන්නනවා ඕනම මහාචාර්යනේ ඕන කෙකුට එන්න කියන්න මම මේවා එකින් එක ඔප්පු කරලා පෙන්නනවා. ගෙයින් වෙන හානිය. ඈ මට පෙන්නන්න සාක්ෂි ඔක්කොම මම හොයාගෙන තියෙනවා මිදා. මේනකොට අද්දෙදෙන්න හොයලා ඉවරයි. ඉතින් ඕගොල්ලන්ට බාරයි අම්මේ තාත්තේ පුළුවන් තරම් ගේ ඇතුළට පිටවාත එන්න හදා ගනින්න ලබා. අපරාධයක් ඔය කරන්නේ. පිටවාත එනවා වගේම ඒක යන්නත් තියෙන්න ඕන අම්මේ තාත්තේ. කාමරේ සම්පූර්ණ වහගන්න එපා. ඈ පොඩක් පුළුවන් පුළුවන් තරම් වලින් කවුළු තිය තිය උලම් පාර පිටවාත ඇතුළට අනිවාර්යෙන් ගනින්න. ඒක තමයි සුව නින්දකට උඹලා යන්නේ. කල්පනා කරලා බලන්න අම්මේ තාත්තේ. අපේ රට දැන් දවසෙන් දවස යන්නේ සුද්දාගේ පසුපස. ආයේ හැරිලා තියෙයිද? එතකොට සුද්දාගේ තියරිය අරගෙන යන සුද්දාගේ නීතිය, ඈ සුද්දාගේ ක්‍රියාකලාප, පාසල් අධ්‍යාපන ක්‍රම, ඔය ඔක්කොම සුද්දාගේ ක්‍රමයට අපි යන්නේ. එතකොට සුද්දා බිබව යන්න අම්මෙන් කවද්ද අපිට? යන්න ලැබෙයිද? කිසි කලක තියනවද? අන්න සුද්දා අපිව ගානට හිර කරලා ඉවරයි අම්මේ තාත්තේ. දැන් ඉතින් පාලකව සුද්දා පසුපසම තමයි යන්නේ. ඈ හිතපල්ල අම්මේ තාත්තේ බුද්ධිය. අපිට අද හැරෙන්න බෑ. හැරෙන්න හදපු ගමන් මොකද කරන්නේ? ගහන උන් ජැක් එක. ඈ මර උගුල්වල අපිව හිර කරලා ඉවරයි. කවුද මේ දේශපාලු වොන්ට මොලයක් තිබ්බද? උන් එතට ගියේ අයියේ. දැන් හරි මං අහනවා මේම එකක්. කෙටියෙන්ම කියන්නම්කො. ඕගොල්ලන්ගේ ගමට ඡන්ද ඉල්ලන්න එනවා. ඡන්ද ඉල්ලන්න ඇවිල්ලා සල්ලි විසඳ කරනවා පේන්නේ නැද්ද? ඒ අයියේ ඡන්දෙට විතරක් ඇවිල්ලා සල්ලි විසඳ කරන්න කියලා තොපි එකෙක්වත් කල්පනා කරාද? නෑ නෑ සල්ලි විසඳ කරනවා මේ තමයි හොඳ එක. ගමේ උන් කියන අනේ අරු හොඳයි. මේ මොකද්ද මරණාධාර සමිතියේ පුටු ටිකක් දුන්නා නම් වැඩිහිටි සමාජයට ඕක දුන්නා ක්‍රීඩා සමාජයක් තියෙනවා නම් බෝල ටින් ටිකක් දුන්නා නම් පිටි ටිකක් දුන්නා නම් අප්පට දෙලි වොලිබෝල් දැලක් කො මේ එකක් දුන්නා නම් ඌ තමයි මිනිහා. එහෙම නෙමේද? ඌ මේ උඹලා ගමර පහල වෙච්ච දෙයියේ කේදා ඒ කාලේට පේන්නේ නේ ගල්ට කතා කරන අනේ අරු හොඳයි බං ඌ තමයි මේ මේවා කියන්නේ නැද්ද උඹලා? මේක මේක නෙමේද පරම සත්‍ය? උඹලා කතා වෙන්නේ නැද්ද ගමේ අර මිනිහා තමයි හොඳ? ඈ උඹලා එක එකව කල්පනා කරනද ඇයි මේ ගමේ සල්ලි විදි කරන්න කියලා පෙවුන්නේ නැහැ නේද? ඡන්දය අරගන්න විතරයි කියලා විතරක් උඹලා ගොළුව කාටද ගියේ නෑ අම්මේ තාත්තේ උතන්ද. කියනවා උඹලා ඊපස්සේ යන්නේ නැහැ. එහෙම නෑ එමු නොවුන අද ඔය වගේ කාල කන්නේ ඉඳීද? මේක වෙනස් කරන්න කවදාවත් බෑ. මම මේ කොච්චර කිව්වද දන්නේ නෑ. ලබන ඡන්දකෙදි උඹලා ඡන්ද දෙන්නේ උඹලගේ ගැමට ඇවිල්ලා සල්ලි විසි කරන කාට. සල්ලි විසි කරන්නේ ඇයි මේක? මේ බලේ ගන්න පමණයි. උඹලට ආදරේට එකෙක්වත් ඇවිල්ලා සල්ලි දෙන්නේ නෑ අම්මේ තාත්තේ. එහෙනම් අනිත් දවසට ඇවිල්ලා දෙන්න බෑ. ඡන්ද නැතුවත් ඇවිල්ලා දෙන්න බෑ උඹලගේ ගැමට උදව්. ඈ දෙනවද? එහෙනම් මොකද්ද මේක? දැකපල්ලා මෙව්ව ඔක්කොම අම්මේ තාත්තේ. උඹලට රඟපෑමක් කරනවා, උනුත් රඟපෑමක් කරනවා, තකර තක මුක්කු ආවෙනවා. ඒක තමයි එන් එහා ආයතයක් නෑ. ඉතින් උන් යනවා පාලනයට. අද බලපල්ලා නීතිඥ පට්ටමක් දාගෙන ආවොත් ඌ පාර්ලිමේන්තුවේ නෙමෙයිද? අද වත්මන් තත්ත්වයේදී නීතිඥ කවුරු හරි නීතිඥ ඡන්දිල්ලුවොත් මොකද වෙන්නේ? ඇයි ඒ හේතුව? නීතිඥ ඡන්දිල්ලද්දී පාර්ලිමේන්තුවට යන්න තරම් හේතුව මොකද්ද තියෙන්නේ? මම දැක්කා මේ පැත්තෙන්, අපේ පැත්තෙන්, පුත්තලන් දිස්ත්‍රික්කේ පැත්තෙන් කාලයක් එක මම හොඳට බලන් හිටියා නීතිඥ පට්ටම ගහපු සියලු දෙනා ගියා පාර්ලිමේන්තුවට. ඇයියේ උගත් බුද්ධිමත් ඉඳලා නේද අම්මිට? ඈ කට කරවන්න උගත් බුද්ධිමත්ෙක් යවන්න එපා නේ. ඒ හින්දා අපේ මිනිස්සු මොකද කරන්නේ? ඡන්ද දෙනවා නේද නීතිඥයන්? නීතිඥයා උගත් බුද්ධිමත්ද උඹලා හිතන්නේ? මෙතන නීතිඥයෙක් ඉන්න පුළුවන් මට කරන්න දෙයක් නෑ අම්මිට. මට අදාල නෑ. තොපිත් මාව ඕන විදිහට දකපියව මං දකින දේ මං කියන්නේ. නීතිඥයා කියන්නේ කවුද අම්මේ තාත්තේ? මට කියපල්ලක සත්‍ය වුණාද යුග පුරුෂයෙක්ද? ඇයි මේක මේ නීතිඥය කියන්නේ ඉගෙන ගන්නෙ? මේ රටේ ඉන්න මිනිසුන්ව මේ වැඩි වෙලෙ මුදව ගන්නද? අහිරකවල වල ඉන්නව මේ එලියට දාලා නඩු කියලා ඒ කතා කරලා එලියට දාලා උන්ට නිදහස දෙන්නද? එහෙනම් තල්ලි හම්බ ගන්න. එතකොට මේක මොකෙද්ද මේක? නමුත් අපේ සමාජය අද වුණා මහා අයියලෙන් පිළිගන්නේ. ඇයි මේ පිළිගන්නේ මහා අයියලෙන්? අපි මන්දබුදු කියන්නේ නැමේද? කල්පනා කරලා බලපියවකෝ. නීතිඥයාගේ සහාය වැඩිම අවශ්‍ය කාටද? ෆැමිලියටද? විත්තියටද? විද්‍යර දැන් බලම දන්නවා සමාජ නීතිඥයෙක් ඇවිල්ලා බැලුවාම උඹලා වුණත් මහත්යෝ කියාගෙන හරි උඩින්ම තියාගෙන ඉන්නේ නේද? අඳුරු වලාපටවල් ගලව ගනින්නම් මේ තාත්තේ. අදින් පස්සේ ඔය මොකෙක්වත් තොපි ලොක් කරගන්න එපා. තොපි තොපි ලොකු යම් වෙන එකෙක්වත් ලොකු කරන්න එපා. ඇයි මොකටද උඹලා අනිම ලොක් කරගන්නේ? මොකටද? ඈ උඹලායි ලොකු බා. තේරුම් ගන්නilla. Taman tamanwa hina manata daaganna epa amme taatte.
බල දුප්පත් වෙන්න පුළුවන් මිල මුදල් අතින්. මිල මුදල් අතින් දුප්පත් මිනිහා ගාව තමයි පොහොසත්කම තියෙන්නේ. ඒක මට කෙටියෙන් කියන්න බෑ. ඒ ඉඳ මට නවත්තන්නම්. අර නීතිඥයාගේ සහාය වැඩිම අවශ්‍ය කාටද එතකොට? පැමිණිලි පාර්ශ්වයටද විත්ති පාර්ශ්වයටද? හරි. එතකොට පැමිණිලි දාන්නේ කවුද මේ සාධාරණ මිනිහෙක්ද අසා මේ කියන්නේ අසාධාරණයට ගිහිල්ලා අර මිනිහට විරුද්ධව පැමිණිලි දානවද නැත්නම් මිනිහට අසාධාරණයක් වෙච්චින්ද කියලා පැමිණිලි දානවද? හරි. එතකොට ගියේ නීතිඥයාගේ සහාය වැඩිපුර අවශ්‍ය වෙනවා. අතනට එතන මේ නීතිඥ පෙනී ඉන්න කා වෙනුවෙන්ද? විත්තිකාරය වෙනුවෙන්. එතන විත්තිකාරය හරි කියලා උසාවියේ අර ෆැමිලි පාර්ශ්වයට මොන්න තරම් අගතියකට පත් කරන එකෙක්ද මේක? දූෂණයට ලක් වෙච්ච දරුවා නගිනවා මම්මිතාද? ගෑනු දරුවා. ඒ ගෑනු දරුවා එතරම් කොච්චර අපහාස කරනවද මේ උතුම් කියන මිනිහා? ඈ? දූෂණය කරපු මිනිහා බේර ගන්න හදනවා. අද වෙන්නේ නැද්ද ඒක මව් පොළවේ? ඈ? මම ඔය කෙටියෙන් උඹට උදාහරණයක් දුන්නේ. එතකොට එවන් මිනිස්සු මම්මිතාත් හොඳ මිනිස්සුද බං? ඈ? ඉතින් උන්ගෙන් දැන් එන්නේ වැඩි වෙලා නේ මේ මව් පොළව බං. ඉතින් රට හරියයිද? උන් රින්ගෝ පාර්ලිමේන්තු. දැන් ඇත්ත බොරුව මොකද්ද කියලා හොයාගන්න බෑනේ. ඇයි පාර්ලිමේන්තුවේ ඉන්නවා මන්ත්‍රීලා ටික බඩු දෙපැත්තේ තුන් පැත්තේ ඔක්කොගේ මන්ත්‍රීලා ටික හිර ඉන්නවා ඈ මුන් කියන එක කලුම් කියන නෑ කියලා දැන් රටේ මිනිස්සු ගොබෙල්ස් න්‍යායට අහුවෙලා ගොබෙල්ස් න්‍යාය ගැන දන්න කෙනෙක් ඉන්නවද අත උස්සන්න ගොබෙල්ස් න්‍යාය කියලා මොකද න්‍යායක් තියෙනවා එහෙම දන්නවද ඔයාලා යම් කෙනෙක් බොරුවක් කිව්වා නම් මෙයා බොරුවක් කිව්වොත් ඒක කොහොම වටේ ගිහලා එයා ගාවට මේද්දි එයාටම පිළිගන්න එනවා ඒක ඇත්ත කියලා මෙයයි මේ බොරුව කියලා දාන්නේ නමුත් වටෙන් ගෙන්දි මෙයා ගාවට ඒක ඇත්ත විදිහ තමයි මෙයාට තේරෙන්නේ ආන් ඒක තමයි ගොබෙල්ස් න්‍යාය කියලා මන් දන්නේ අහලා තියෙන විදිහට ඈ අහලා තියෙන විදිහට මන් දන්නේ අහලා තියෙන විදිහට ඉතින් අද රටේ ඒක තියෙනවා ඈ දැන් මහා බැංකුව කැඩුවා අපේ මිනිසුන්ට ගාණක් නැහැ නේ බං ඈ උඹලම කල්පනා කරපල්ලකෝ මහා බැංකුව කැඩුව හරි සාධාරණව කරපල්ලකෝ එතන කවුද මුව ගේන්නේ මහා බැංකුව කේස් එකේද කවුද ගේන්නේ මේක අපිට රටේ ඉඳලා කවුද බං ගේන්නේ මං ගේනවද උඹලා ගේනවද එහෙනම් ඌ රටින් ගෙන්නුවේ කවුද කවුද මං ගෙන්නේ රටේ ඉතින් බය නැතුව කියපල්ලා නායකයා මොකද මොන නායකයාද මහින්ද ගෙනාවද මෛත්‍රී ගෙනාවද කවුද ගෙනාවේ එතකොට මේක වගකීම කවුද ගන්න ඕන කොහෙන් දැන් ගන්න ඕනද එතකොට උඹලා මොකද දැන් කියන්නේ උඹලට ගන්නකුත් නැහැ නේ ඇත්ත ඇත්ත හදින් දකින්න පුරුදුයල් ලබන් දැන් මේ වෙලාවෙත් මගේ කතාවත් මොකද්ද කියලා රෙකෝඩින් පටිගත වෙනවා කියලා දන්නවා මහා බුද්ධියන්ත වලිනුත් බහලා ඉන්නවා කියලා මම දන්නවා මට අදාල නැත් ඔපිට පුළුවන් දත් ඔපි කරපියා ඈ මේ ළඟදි මහා බුද්ධි රටේ බුද්ධි ප්‍රධානියෙකුත් මෙතන ඉන්නවා මොන හොයන්නවත් දන්නේ අදත් ඉන්නවා මම බය නැතුව දන්නවා ඔපිට ඕන දයක් කරපියව මට වැඩක් නැහැ ඔපිට මාව මරන්න පුළුවන් නම් මරපියව ඈ කරන්න පුළුවන් ඕන දයක් කරපියව මැරෙන්න ඉපදුනේ කා මැරෙන්න බය නැහැ ඒක මම හොඳට දන්නවා මං ඉපදුනේ මැරෙන්න ඒක මම හොඳට දන්නවා යුද පිටේ ඉල්ලගෙන ගිය එක. ඉතින් මට ජීවිතේ මට අදාළ නැත. මං ජීවත් වෙන්න ආපු එකේ නෙමෙයි. ඉතින් අම්මේ තාත්තේ බුද්ධිය දිට දීපල්ලා. හරි දේ හරි එකව දැකපල්ලා. ඈ පුංචි උදාහරණයක මම ඔයාලට තව දෙයක් කියන්නම්. ඊට පස්සේ මම අද වැඩි කතා කරන්නේ නැහැ. මම යනවා මල ගෙදරක. එක තාත්තෙක් ඉන්නවා. මේ සමාජේ ගොඩක් කට්ටි ඉන්න දන. මේ තාත්තා දරුවෝ ගැන වර්ණනා කරනවා තමන්ගේ දරුවෝ ගැන. එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ අවුරුදු 10ක් විතර ඒ ඉංජිනේරියෝ කෂෙන් රාජකාරී කරනවා. එහෙ බැඳලා එහෙ ළමයි දෙන්නකුත් ඉන්නවා. තව එයාගේ අනිත් දරුවා හොඳට ඉගෙනගෙන විභාග පාස් කරලා ගිහින් ඉන්නවා වෙන මේක ඒ ගමෙන් පිට ගමකට. මේ දරුවා එහෙන් බැඳලා එයාට ළමයි දෙයක් ඉන්නවා. ඒ ස්කෝලවල දරුවෝ ටික යවාගෙන එහෙ ඉන්නවා. ඔය ගෙදර ඉන්නවා මේ තාතර කාලකන්ණි අපතේ. කවුද මේ කාලකන්ණි අපතයා? ඉගෙනගත්තු නැති එක. ඉගෙනගත්තේ නෑ මේක. මේක කුලී රස්සා කරන්නේ. මේකට දරුවෝ තුනක් ඉන්නවා. මේ කාලකන්නේ අපේ දරුවෝ තුනක් ඉන්නවා මේක යනවා දරුවෝ වෙනුවෙන් වැඩ කරලා තිනවද නෑ අම්මේ තාත්තා ඉගෙන ගන්න නෑනේ ඔන්න ඉතින් ඕම යදි මේක ඉතින් කුලි රස්සා විතරනේ තියන්නේ නේද ඉතින් මේ තාත්තා සමාජයර මිනිත්තු එක කියනවා මගේ තාත්තා අරයා මගේ දරුවෝ ලොකු දරුවෝ මෙහෙ අනිත් දරුවෝ මෙහෙ කියලා මහා අභිමාණයෙන් කතා කරනවා මම බලාගෙන මූණ හොඳ අභිමානකින් කතා කරනවා අර පිරිසත් එක්කලා නමුත් අර ඉගෙන ගත්ත නැති එකා ගැන කතා කරද්දී මම හොඳට අහගෙන හිටියා මම දන්නවා යමක් දැනන හිඳ මගේ අවධානයෙන් හිටියා අනේ මේක කාලකන්ණ්‍යා කියන කාලකන්ණ්‍යා කියන්නේ තෝ මොනවා කියන්නේ නේද මිතත් ඒ වගේම උඹලා වගේමයි උඹලත් ඕක තමයි උඹලගේ හොඳ දරුවෙක් ඉගෙන ඉහෙලට යනවා නම් ඒක තමයි හොඳ එක ඈ gedare ඉන්නවා නම් කුලී දස්සා කරගෙන ජීවත් වෙන එකේ ඒක අපතය උඹලගේ දැක්මත් ඕක උඹලා සමාජයේ ගිහින් කියන්නේ තොන්න ඕක තමයි ඒ හින්දා උඹලම මේක අහගන්න ඉල්ල උඹලට ගොඩක් වටිනා මේ කතාව අද වත්මන් තාත්තේ උඹලා සමාජය ඉස්සරහා
උඹලා කතා කරන්නේ උඹලා ගැන හොඳට ඉගෙනගත්තු දරුවෝ ගැන තමයි ලොකුවට මහා වර්ණනා කරන්නේ. ඒ හින්දා මේක උඹලා කැතියෙන් හරි අහගනින්නලා බුද්ධිය තුලින් මට අදාළ නැහැ තුපි ගත්තත් එකයි නැදත් එකයි. ඉතින් මේ කාලකන්ණි දරුවා ගැන කියනවා මේකයි අපතයා කාලකන්ණියා ඈ කිය කිය තාත්තා සෑහෙන්න කතා කරන ඒ දරුවා ගැන. ඉතින් ඔහොම යනවා. මට හිතුණා මෙතන මෙහෙම දෙයක් තියෙනවා මට පොඩ්ඩක් මෙතෙන්ට යන්න ඕන කියලා මාත් අනුන්ගේ දේවල්ට ගොඩක් කටදාන එක. මාත් ඊට පස්සේ හැබැයි හැම වෙලාවෙම දාන්නේ නැහැ හිතුණොත් දානවම තමයි. මරන් කෑවත් මට ඒව අදාල නැහැ. ඒක ඉතින් ඒක වෙනවා. ඔහොම යද්දි මං අහනවා තාත්තේ ගොඩක් හොඳයි. හොඳ දරුවෝ දෙදෙක්ව හදලා තියෙන්නේ. ඔහොමම යන ගම මං අහනවා තාත්තේ දැන් ඔය ඇමරිකාවේ මේක කොහොමද ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවා ඔයාව බලන්න කීපාරක් ආවද? මේ අවුරුදු 10ටම එක දවසක්වත් ඇවිල්ලා නැහැ. මේ තාත්තා වර්ණනා කරන දරුවා මහා යෙලින් වර්ණනා කරේ ඒ දරුවා ගැනයි. ඒ දරුවා එක දවසක්වත් මේ තාත්තා බලන්න ඇවිල්ලා නැහැ. මං යනවා දෙවෙනි දරුවා ගාවට. ඒ දරුවා අවුරුද්දකට සැරයක් දෙකක් අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා එනවා. අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා එනවා. අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා එනවා. ඒ කියන්නේ අවුරුද්දකට අවුරුද්දයක් අතර වගේ සැරයක් ඇවිල්ලා යනවා. ඒක කොහොමද ඔයාලට තේරෙන්නේ? අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා යනවා. එතකොට තේරෙන්නේ කොහොමද ඔයාලට? ඇවිල්ලා මේ තාත්තා අම්මෙක් ඉඳලා ද යන්නේ? ඈ ඉඳලා සතියක් ඉඳලා ගත කරලා ද යන්නේ? එහෙනම් කොහොමද යන්නේ? ආවා කියා. මේ අභිමානනීය දරුවෝ මේ තාත්තගේ. මේ දෙවෙනි අභිමානනීය දරුවා මේ තාත්තගේ. කාලකන්ණිය අපිට ගැන මං අහන්න කියන වැඩක් තියෙනවද ඒක ගැන අහලා? ඊට පස්සේ ඔහොම යද්දි මං ආය යනවා තාත්තේ වාට වතු පිටි බංගලා තියෙනවද ආදායම් මාර්ග තියෙනවද රජේ රැකියා කරාද ඈ බැංකුවේ සල්ලි මොනවද හරි දාන් තියෙනවද නැහැ මම දන්න කෙනෙක් හොඳට දන්නවා නැහැ ඊට පස්සේ මම අහනවා තාත්තේ වාට ඔය රටේ ඉන්න දරුවා සල්ලි කීයක් විතර එවනවද මොකද මෙයා මං යුදමුදා පොලිසිය හිටියේ හමුදාවේ අය ඉන්නවා නම් දන්නවා යුදමුදා පොලිසිය කොහොමද කියන එක එතන ඉඳලා ආපු මට මිනිහෙක්ගෙන් දෙයක් ගන්න ඕන නම් ඒක හරියටම ගන්න දන්නවා. ඈ වටේ යවලා හරි කොහොම හරි මම ඒක ගන්න ඕන දේ ගන්න දන්නවා මම. මට ඒක ලොකු ආබාධයක්. යුදමුදා පොලිසිය අවුරුදු ගාණක් රාජකාරී කරපු එක මට ලොකු මේ ගමම් මගේදී ලොකු දෙයක් වුණා ඒක. හැමදේම මට අත්දැකීම් ගිය ගමම් මගේ. පහුගිය මගේ මතක කාලේ තියෙන ඔක්කොම මට වටිනවා මිතාල. ඉතින් මං අහනවා දෙවෙනි දරුවා තාත්තේ වාට කීයක් විතර එවනවා. එයාට එවන්න නැහැ. ඇයි? පළවෙනි දරුවාට එවන්නත් නැහැ. ඕස්ට්‍රේලියාවේ මේ දරුවා ඉංජිනේරුවෙක් වශයෙන් හිටියට එවන්න සල්ලි නැහැ මොකද එහෙ පදිංචියේ දරුවෝ දෙන්නව එහෙ අධ්‍යාපනය. එතකොට සල්ලි එවන්න තියෙනවද? නැහැ. දෙවෙනි දරුවාටත් ඒකයි අම්මේ තාත්තේ ගමෙන් පිට පදිංචියේ එහෙ රැකියාව කරන්නේ. දරුවෝ දෙන්නත් ලොකු ඉස්කෝල වලට යන්නේ. ලොකු ලොකු පන්ති වලට යන්නේ. ඉතින් ඒවට සල්ලි යද්දි මේ තාත්තට එවන්න සල්ලි තියෙනවද මේ දරුවාට? නැහැ. නමුත් අභිමානනීය දරුවෝ දෙන්න නේද? ඊට පස්සේ අර මූණේ තිබ්බ අර ලස්සන ගතිය වොන් අඩුවේගෙන යනවා මේ තාත්තගෙන. මං අහනවා අම්මේ තාත්තේ. මොළොද රහන් ඉන්නවනේ. හොඳයි අහන් ඉන්න තමා වුණා. අහන එක මෙතනින් අරගෙන හිතන්න පටන් ගන්න ඉල්ලන්න. හිතන්න පටන් ගන්න ඕන උඹලා. අද වෙලා තියෙන මේ සිංහලයා හිතන්න පටන් ගන්න හිතන්නේ නැහැ. හරි හිතිල්ල නෙමේ සිංහලයා මේ හිතන්නේ. එතරම් මේ වැරදිලා සිංහලයා අවදි වුණොත් මේ ලෝකේ සුද්ධ පදිරි. මං බය නැතුව දන්නවා. අවදි කරන්න වහලා තියෙනවා හැම තැනින්ම අපි වහලා ඉවරයි යන්නේ ඉතින් තමන් පුළුවන් නම් තමන් හිතන්න පටන් ගන්නilla මහා දෙයක් ආචාරයක් අම්මේ දැන් තමන් මේ මනස අවදි කරගත්තොත් ඔය මනස උඹලා වහන් ඉන්නේ ඔය මනස අවදි වුණොත් මමයි දන්නේ මන් දන්නේ මම දන්න හිඳ දෙයක් බය නැතුව කියන්නේ මන් තුලින් දෙයක් දන්න හිඳ ඊට පස්සේ මං අර තාත්තායෙන් අහනවා අර කට්ටිය ඉස්සරහාම සල්ලි එවන්නේ නැහැ ඔස්ට්‍රේලියාවේ කියලා නේ. එතකොට අනිත් දරුවා එවන්නේ නැහැ. එතකොට මේ තාත්තට බේත් එම් අරන් දෙන්නේ කවුද බා? කණ්ඩ පොණ්ඩ දෙන්නේ කවුද බා? ඈ? ඉතින් එවන් දරුවට දෙවාවි දෙමාපිය ආශිර්වාදයෙන් මොකද්ද ලැබෙන්නේ? අද අම්මා තාත්තට සලකන දරුවට ලැබෙන දෙමාපිය ආශිර්වාදයෙන් මොකද්ද? මේ වත්මන් සමාජයේ මම දකිනවා මේක. එතනින් ගැලපුවා මට පේනවා මේ හැමෝම ඕක තමයි කියලා. අද සමාජයේ ගොඩක් ඕක කරන්නේ. ඇයි තමන් අර බොරුවෙන් පිම්බෙන්න අර නොවටිනා දරුවව මහා ඉහලින් පෙන්නනවා සමාජෙට. අර ඉගෙන ගන්න නැති එකව කණ්ඩම් දානවා. අපේ මිනිස්සු ඕක ගෙනාවොත් ඉතලාට මොකක් වෙයිද? ඇත්ත එළියට දුන්නොත්, ඇත්ත එළියට කතා කරොත්, සත්‍ය කතා කරොත් මොකක් වෙයිද? මේ බොරු දේවල් වැහිලා යනවා. පිම්බෙන ඒවා
නිකම්ම උලම් පුත්තක් වෙලා යනවා මිනිහා නිකම්ම සරල වෙනවා ඈ ඔය සරල බවින් ඈත් වෙලා තමයි අපිට කෙලවිලා තියෙන්නේ අද උඹලා දුක් විඳින්නේ සරල බව නැති හින්දා ඈ මම දන්නේ අම්මද ඒතකොට මේ මං අහනවා මේ තාත්තගෙන් කට්ටිය ගොඩේ මෙහෙනම් තාත්තේ වෙන මොකුත් නොකිය මං ඇහුවා තාත්තේ අගය කළ යුතු දරුවා කවුද කියලා විතරයි මං ඇහුවේ ඔයාලා දන්නේ අදවත් මායික කතා කරන්නේ ළඟට ළඟ දැක්කම දුස් ගාලා මාරුනේ මට අය තරම් එයා වෛරයක් මම වරදක්ද කරේ අර සමාජ කට්ටිය ගොඩේ දැන් මේ අපි උඹගෙන හිටපු බැලුමේ හුලන් ටිකක් ඇරිය ඇත්තරයි මේ ඈ ඒක වරදක්ද තාත්තට ඇත්ත පෙන්නලා දීපේ නමුත් තාත්තා ඇත්ත තේරුම් ගන්න ඇති සමහර විට නමුත් අර සමාජ කට්ටිය ඉස්සරහා යාගේ අභිමානය නැති වුණා කියලා අදටත් මට වෛර කරනවා මට වෛර කරන එකද එයා කළ යුත්තේ එයා අවදියෙන් දකින්න එකද කළ යුත්තේ එහෙනම් තොපිත් මට වෛර කරන එක නවත්තලා තොපිත් අවදියෙන් දකින්න පටන් ගන්නවා අන්න තොපිට පෙනේ මේක ඈ මේක පෙනේ ලස්සනද දනිල්ල සමාජය තමන් ඉන්න වටපිටාවේ ඔක්කොම තියෙනවා දනිල්ලම් මේ තාත්තේ අරන් ජීවිතේ ඔය දුක්ඛිත තත්ත්වෙන් මිදියල්ලා බොහොම පොඩි දෙයකින් අනුන්ට පේන්න ගමන් කියලා සම්පූර්ණ නවත්තපල්ලා අනුන්ට පේන්න යන ගමන තුල උඹලගේ විනාශය නියත උරුමය මේක වළක්වන්න තුන් ලෝකේ කවුරුත් නැහැ උඹලට අත්වෙන රුදුරු ඉරනම නවත්තන්න කිසිම කෙනෙක් නැහැ තමන්ට අර ඒ වින්දා තමන් අවදි කරගනින්න මනස අවදි කරන් හිතපල්ලම් මෙදා හිතදි දාමේ අපේන්නේ දැන් පීයක් කපන්න කපන්න මොකද වෙන්නේ බා ඈ තොපි ආව නේ මේ ළඟදි මිරිද ලාවද මංගාට ආද එදකම් කරන්න ආවා ආවා තමයි දන්නවා දැන් අපි පීයක් කපන්න කපන්න මොනව වෙනවා කියලාද කියන්නේ මොට වෙනවා කියලා කියන උන් කවුද කොහෙදද සමාජේ පීයක් කපන්න කපන්න මොට වෙනවා කියලා කියනවද නෑ මං අහන්නේ එච්චරයි දැන් උඹලා මේ සමාජෙන්න ජීවත් වෙන්නේ සමාජ යම් වචනයක් නැද්ද පීයක් කපන්න කපන්න මොට වෙනවා කියලාද තියෙන්නේ නැත්නම් පීයක් කපන්න කපන්න මුවහත් වෙනවා කියලාද තියෙන්නේ එතකොට නේද මේ බොරුවක් නේද මුන් මේ ඉඳන් කියන්නේ මොට වෙනවා කියලායි මගේ මොකක් හරි අල්ලගෙන වේලපාය තත්ත්වයක් අල්ලගෙන ඕක කියවනවා ඈ තමන්ගේ වගේ අනුන්ගේ දේ තමන්ගේ වගේ කියන්න එපා තමන් දැකලා තමන් කියපල්ලා අනුන්ගේ දේවල් කියන්නේ නැන අපිට අද උරුම වෙන්නේ ඕක තමයි තමන් හොයපල්ලා තමන් දැකපල්ලා ඈ තමන් දරගින්න තු වැඩක් තියනවාද බං මං උඹලට කොච්චර කිව්වත් වැඩක් නැහැ උඹලා මේක දකින්න නැත්තම් මං කිව්වා කියලා ගන්න එපා පළක් නැහැ අවබෝධයෙන් හිතපල්ලා දැකපල්ලා තමන්ගේ මෙන්න මේ ටික තමයි මේ දාතේ බුද්ධි වර්ධනයකට අවශ්‍ය වෙන ක්‍රියාවක් විය යුතුමයි ක්‍රියාවකින් තොරව අත්දැකීමක් ලැබෙන්නේ නැහැ අත්දැකීමකින් තොරව අවබෝධයකට යන්න බෑ කිසිම හේතුවක් මත අවබෝධයකින් තොර දැකීමකට යන්න බෑ මේ අත් දෙකෙන් දකින්න එක කන් වලින් ඇහිලා අත් දෙකෙන් දකින්න එක නෙමෙයි අම්මේ තාත්තේ දැකීම කියන්නේ මම මනසෙන් අර හරිද අවබෝධ වෙන පැත්තටයි මම මේ දැකීම කියන්නේ ඈ දැකීමකින් තොර බුද්ධි වර්ධනයක් වෙන්න බෑ මගේ තියෙන්නේ ඕකම් මේ තාත්තේ ඉතින් එහෙනම් දරුවන්ට ක්‍රියාකාරකම් කරන්න එතකොට ළමා කාලේ මොකද්ද කරන්න ඕන උඹලා පොතට යට කරන එකද කළ යුත්තේ එහෙම නැත්නම් උන්ට අත් දෙක ඒව මේ වල්ල ගන්න උන්ට එක එක ඒව කරගන්න ඉඩ අරින්න ඕන අම්මේ තාත්තේ ඉතින් උඹලා ඔහොම කොට නගන දරුවා බොයිලස් කුකුලා හා සමානයි බොයිලස් කුකුලා මාසෙට විතරයි ඊට පස්සේ උඹලගේ දරුවා ඔය පාඩම් කරලා ගෙවල් ඇතුලේ තියාගෙන පාඩම් කරවලා විභාග පාස් කරලා යවන දරුවා අනුන්ගේ රැකියාවට පමණයි උඹලා ඔය දරුවාට උගන්වලා කරන්නේ අනුන්ගේ රැකියාවට වහලෙක් කරන්නේ ඈ ඒක දැන් අතන නිර්මාණ වෙලා ඉවරයි මේක මට කවන්න බෑ බං උඹලට එහෙනම් මම එතනින් අතර වෙන්නේ වහලෙක් කිව්වම උඹලට කේන්ති යනවා කේන්ති යවන්නත් බෑ මට ඒක මත් හිතන්න ඕන ගොඩක් පැති ඒ බල්ලා තමයි මේ කතාව කරන්නේ දරුවා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ යන්න වෙන්නේ රැකියාවට නෙමෙයිද? උදේ යනවා රැය යනවා උදේ යනවා රැය යනවා. ඌට ඊට පස්සේ ආයේ උගේ ලෝකයක් තියෙනවද? නෑ. උගේ ලෝකේ නිර්මාණය කරන්න බල දුන්නද? නෑ. බලපල්ලා කියලා ගමේ ගොඩේ ඉන්නවා මෙතන ඉගෙන ගත්තු නැති මිදී ආද ලස්සනට ගෙදර ඉඳගෙන මොනවා හරි කරගෙන එදිනදා ජීවත් වෙලා ඌ සතුටින් ඉන්න ප්‍රීතියෙන් ඌ ජීවිතේ ගෙවනවා. අරුන් දුක් විඳලා හොයන සල්ලි වලින් ගෙවල් දොර වලට යට කරනවා යාන වාහන වලට යට කරනවා. ආ බොරු සෝබන වැඩ වලට යට වෙනවා උත්සව වලට යට කරනවා. මගුල් උත්සව වලට යට කරනවා අර පාටි මේ පාටි කියලා ඒවට යට කරනවා ඉතින් ඒක උඹලට බාර හිතන්න තමන් තුලින් මේවා දැකපල්ලා මම මෙතන සමාජය අරන් බලපල්ලා මේවා පේනවා මම මෙතන අනිත් එක පුළුවන් තරම් ඔය ලෙඩ වලින් මිදෙන්න පුළුවන් අම්මද අවුවට අපි වැඩි වෙලා ඉන්න ඕන අවුවත් එක්ක අපේ ගනුදෙනු නොකර ඉඳ තමන් මෙතන ඔය බරපතල ලෙඩ දැන් වත්මන් තත්ත්වෙදී පුළුවන් තරම් තමන්ගේ දරුවන් අවුවේ සෙල්ලම් කරන්න එහෙම දාපල්ලා මම මෙතන වැලි පස් අත ගන්න දීපල්ලා ලෝකේ තියනවා නම් ලොකුම බුද්ධි වර්ධනය දරුවන්ට දැන් මම බය නැතුව කියන එකම එක තැනයි තියෙන මේ තාත්තේ එතන තමයි මහා බුද්ධි වර්ධනය හදා ගන්න තියෙන එකම තැන වෙන කිසිම දෙයක් තුලින් නෑ ඉගෙනගෙන කවදාකවත් බුද්ධි වර්ධනයක් වෙන්නේ නැත්
බුද්ධි වර්ධනය වීමක් වෙන්නේ නැහැ ඉගෙන ගැනීම තුළින්. බුද්ධිය වැහිමක් වෙන්නේ. දරුවෙක් එළියට බහැලා වැලිමැටි අත ගන්න උඹලා ඔහොම තියලා තිබ්බොත් මූ ටික දවසක් ඇද්දි වතුර එකක් ගෑවෙ තියදී මොකක් කරයිද? වතුරක දාගලා නිකන් ඇයිද? ඕක බිමට හලනවා කොයි වෙලේ හරි නේ? දවස් දෙක තුනකින් හරි හලන්නේ නැද්ද? හලලා නිකන් ඉදීද? මොකද කරන්නේ? මඩනන. ඕම මඩනන තුඹලා ටික කාලයක් දුන්නා තුඹ මොකක් කරයි ඊට පස්සේ? නිර්මාණය. ඌ මඩනනවා ඊට පස්සේ මොකද ඌ කරන්නේ? නිර්මාණය හදන්න මොකක් හරි ඌ හොයාගන්න බෑ වේල පහ. නිර්මාණය හදන්න ඉතල්ලා අර වැලි වැටි ආ මේ අනපු ගාම පුළුවන් ද නිර්මාණයක් හදන්න? ඒ අතර තියෙන පොඩි දෙයක් නේ. ඌ එතන දේ හොයාගන්නේ නිර්මාණය යන්නේ. මොකද්ද මම හොයාගන්නේ? පදම හොයාගන්නේ නැද්ද? පදම එතකොට කවුද මේ හොයාගත්තේ? බුද්ධ වර්ධන නෙමෙයිද බං? ඕකට ගහන්න තියනවද බං? අද බාන මට කිපල ඒකට ගහන්න තැනක් තියෙනවනේ. නෑ. ඕකට ගහන්නද වත්මන් තත්ත කිසිම දෙයක් නෑ. අං ඌ එක පදම හදාගත්තා. ඌගේ අධ්‍යක්ෂකම තුලින්ම ඌගේ අවබෝධයෙන්මයි මේ පොඩි කාගේ අවබෝධය තුලින් ඌ එක හදා ගන්නවා. අන්න ඊට නිර්මාණයක් ඌ හදනවා. එතනින් අතරේ නෑ. තව ටික කාලයක් ඔය හරියනම් ඌ එක එක දේවල් කරනවා. ඒ මම එතන උපමාවට ගත්තට ඒ වගේ ඌ ගැටෙන හැම දෙයක් තුලින්ම ඌට තමා දෙයක් අල්ලගන්නේ. උඹලා ඒක නැති කරනවා. ඒකයි මං කියන්නේ කාලකන්නේ අපිට තොපි කියලා. දෙමාපියෝ තමා දරුවන්ගේ රුදුරුම ඉරණංකාරය. මම දකින්න එච්චරයි අම්මිතාත්. මේක හරි භයානකයි. මේ අද මත්පැත්ත බර වෙන්න ඇයි දරුවෝ හේතුව? ව්‍යාකූල මනසෙන් යන උඹලාටම නත් වැඩි හිටියෝ කතා කරමු චුට්ටා. මනස පීඩනයේ ව්‍යාකූලත්වයේ ලක් වුණාම ඔයාලා සිගරට් එහෙම බොනා ඉන්නවනම් අරක් බොනා එහෙම ඉන්නවනම් බීම අඩු කරනවද වැඩි කරනවද? එක්කෝ පීඩනයේ වැඩි වෙද්දී ව්‍යාකූලත්වයේ වැඩි වෙද්දී නොබී ඉන්නවද? ඉන්නවා. පීඩනයේ වැඩි වෙද්දී නොබින් එකෙක් මට අත උතපල බලන්න. අරක් බොන සිගරට් බොන කෙනේ තමන්ට අර දිනදා ඉන්න තතර වල පොඩ පීඩනයක් ව්‍යාකූලත්වය මනසට ආපුවම සිගරට් අරක් නවත්තලා ඉන්න එකෙක් කියපල බලන්න බලන්න. මේ ලෝකෙ ඉන්න බෑ. බොනවා නම් එක ඌ වැඩි නියත වශයෙන් මෙදාට බොනවා වැඩි. අර ඉතර බිව්වටත් වඩා වැඩියෙන් බොනවා. ඉතිකර 4 5 බීපී එකක ඉතිකර 8ක්වත් බොනවා. මම බය නැතුව කියන්නේ. එතන උඹලා කල්පනා කරපල්ලා උඹලගේ දරුවා දැන් උඹලා ලොකු වෙච්ච මිනිස්සේ කොංගු වෙලා උඹලටත් ඕක පීඩනේ අමාරු නම් දරා ගන්න ඔය කාලාන් රූපේ ගොඩනැගිච්ච ඔළුවකට උඹලා අර දරුවන්ව හිර කරාදී උන්ට ලැබෙන පීඩනේ කොච්චරද බා? ඌ සෙල්ලම් කරලා ඉන්නවා පලයන් ගෙටකින් පොත ගනින් කියද්දි මොන පීඩනයකට මේ දරුවගේ මනස නතු වෙනවද උඹලා හිතන්නේ? හරිම බය නැකයි රුදුරුයි. උඹලගේ මනසත් එක්ක ගලපලා බලපලා දරුවන්ගේ මනස. දීපලා ළමා කාලේ උන්ට. උඹලගේ දෙමාපිය දුන්නේ නැද්ද බං උඹලට ළමා කාලේ? මං අහනවා උඹලගෙන් දැන් කාලේ හොඳ ඉතරද හොඳ? එක එක්කක් නැහැ නේ බා දැන් හොඳයි කියන්නේ. ඈ? එක එක්කක් නැහැ නේ. ඉස්සුවා නායක මන්දබුද්ධිකේ තමයි මගේ ඉස්සරහම නේ. වෙන ඉස්සරහ මහා ප්‍රඥාවරු වෙන්න පුළුවන්. මං ඉස්සරහම මන්දබුද්ධිකේ තමයි ඒක. අත ඉස්සුවා නා. මගේ දැක්ක. උඹලා ඔක්කොම ඉස්සරහ මම මන්දබුද්ධිකේ. මම ඒකත් දන්නවා. හිතන්න ඔබට බාරයි අම්මේ තාත්තේ මින් එහාට මං කියලා වැඩක් නැහැ. නොකියුව ටික කල්පනා කරලා බලපල්ලා. ආන් එතකොට අහුවෙයි. අහුවෙලා තමන්ගේ ජීවිතවලට ගනිලා තෙරප්පු දාන්නේ අයියා අම්මේ තාත්තේ ඔයගොල්ලෝ. ආරක්ෂාව. බොහොම හොඳයි. තමන් කකුල් දෙකේ ආරක්ෂාව අනිවාර්යෙන් ඕන නේද අම්මේ තාත්තේ? ඈ? නෑ ඇත්තටම උඹලා ආරක්ෂාවටම දාන්නේ? නෑ. ඔය තෙරප්පු සපත්තු දාන්නේ ආරක්ෂාවටමද? තමන්නේ දාන්නේ තමන්ගේ හිත ගැන. තමන් තමන් තුලින් දැකපල්ලා කොමෙව්වා. කියලා ඇත්ත එළියට දීපල්ලා මට බලන්න දැන් පුළුවන් නම්. දැන් ඇත්ත දීපල්ලා කොපන්. අපි ඇත්ත දකිමු ඇත්ත කතා කරමු. එතකොටයි මේවා එළියට එන්නේ. නැත්තම් එන්නේ නෑ වැහිනවා. හැමදාම අපි බොරුව පෙන්නනවා ඇත්ත හංගනවා. ඕකයි වෙලා තියෙන්නේ බං. ඒක තමයි කෙලිවි 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 යන්නේ. දරප්පු දෙක දාන්නේ මොකටද? සපත්තු දාන්නේ මොකටද? අනුන්ට පේන්න. අනුන්ට පේන්නනේ බං කිතිම වචනෙන් කියපල්ලාකෝ. තමන්ට පේන්නද ඔය දාගෙන යන්නේ? නෑ. අනුන්ට පේන්න නෙමෙයිද? උඹලා දන්නවද එතකොට අනුන්ට පේන්න දාන තෙරප්පින්ද තමයි උඹලගේ කකුල් ඇද වෙලා තියෙන්නේ අම්මිතා. දන්නේ තිදිමිලා තියෙන්නේ. පොඳු නාරටේ පටන් මේ හිත මුදුන දක්වා ලෙඩ බරපතල ගණනාවකට නතු වුණේ උඹලගේ තෙරප්පු දාන එක. නමුත් මේවා පේන්නේ නැහැ උඹලට. මේ කියන මං පිස්ස කියලාත් මං දන්නවා. තොපි ඕන නම් දාපිය මට වැඩ නැහැ. තොපි දැම්මත් එකයි තෙරප්පු. නැතත් එකයි මට අදාළද? තෙරප්පු දැම්මොත් ලැබෙන දේ කාටද? උඹලටයි. නොදැම්මොත් ලැබෙන දේ උඹලටයි. දෙමළ දැන් ওই දාගෙන ගන්නවනේ ගොඩෝ දේවල් ලෙඩ ටික ගන්නවා ෂෝක් එකට මට දුකයි ඉතින් මොකද කරන්නේ මේ වලක්වන්න බෑ මට බෑ අම්මේ තාත්තේ වලක්වන්න එහෙම නෑ ඉතින් රටේ පාලකයෙකුට පුළුවන් මොකද නිකම්ම නැවත් ඒකයි තහලම් කරලා දැම්මක මං ඉවරයිනේ නේද ඈ මං දන්නවා එවන් පාලකේ බී වෙන්නේ නෑ එවන් පාලකේ කාවත් ඔබ රෙදි උත්සගෙන යනවා
පාලකයා වැළවන්න තොපි දුවනවා. ඒ හැටි. ගෙවල් ලොකුවට හදන්න දෙන්නේ නැති පාලකෙක් ආවොත් තොපි මොකද කරන්නේ? ඈ? ඌව තියනවද? උඩ ඡන්ද දෙන්නේ නැහැ බම්ම බය නැතුව දන්නවා. ඈ? ඌ හරියන්නේ නැහැ මේ රටට නේද? එහෙම තමයි මෙතත් අපේ මව්කොල දැන් මේ දුවන්නේ. මම දන්නවා බය නැතුව එකයි කියන්නේ. කවදාක්වත් මේ රට ගොඩ නැගෙන්නේ නැහැ. තව අවුරුදු 100ක් 150ක් වෙනකන් මේ භයානකම තත්ත්වයක් තියෙනවා. ඒකෙන්ද හොඳට ඔළුවට පාවිච්චි කරලා Taman නිදහස් වෙන්න බලපල්ලම් මෙතත්. අනුන්ගේ වැඩක් නැහැ නේද? Taman ගැන හිතපල්ලකො. බල වෙන දේවල් වලට Taman ගැන හිතනවා. නමුත් Tamanගේ ශරීරය ගැන අත්‍යවශ්‍ය දේට Taman ගැන හිතනවද? මට පේන්නේම නැහැ අම්මේ තාත්තේ. අත්‍යවශ්‍ය දේට Taman ගැන බල හිතන්නේ. උඹලගේ නිරෝගීකමට උඹලා ආස නැද්ද බං? කොහොමං අපේ හයියාත්තිය? දැන් අවුරුදු 1 දෙක ඉඳලා කායස තියෙන මිනිහට අවුරුදු 40න් ඇත්පෙනීම නැද්ද? ඒදි මොකද්ද දැන් සමාජය කියන්නේ බං? 40 දැන් දෙවිය. බොහොම ආගේ. අවුරුදු 30ක් පෙළිලා අඩු වෙන එකට. ඈ මගේ තොර 20ක් වන්දර පෙළිලා අඩු වෙන එකට. දැන් ඔබ නැද්ද මේ වත්මන් තත්ත්වයේ ඕන තරම් ඉන්න දුකින් පිටින් වැඩි වෙන දවසෙන් දවස වැඩි වෙනවා. අවුරුදු 10ක් ඉඳලා හොඳට පෙළලා නැතු වෙන එකට. මේ අවුරුදු 1 දෙක විතර කායස තියෙන මිනිහට අවුරුදු 40න් ඇත්පෙනීම අඩු වෙන්න පුළුවන්ද? මං අහන්නේ එච්චරයි. කිසි දවසක බෑ. වෙන්න බෑ. මම බය නැතුව කියනවා මේ දාතේ කවම දාක්වත් වෙන්න බෑ ඒක. මේ අපිට ඔළුවට ගිල්ල ඔලි කර අනුන්ගේ දේ තුලනේ අපි ගොඩ නැගුණේ අම්මේ දාතේ. ඒ හින්දා ඒ තුල අපි දුවනවා මිසක් අපිට ඉන් ඔබට දැකලා ගමන් කරන්න අද වත්මන් තත්ත්වේ නෑ. ඒක නම් බලලා තමයි විනාශෙම දුවන්නේ. මම කොච්චර කිව්වත් උඹලට මේ ගොඩ යන්න බෑ. මම ඒකත් දන්නවා. හොඳට අවදි මනස අවදි කරගත්තොත් තමයි උඹලට මෙතනින් හැරෙන්න පුළුවන්. නැත්තම් ඔය බෝට්ටුවේ යන්න පුළුවන්. නමුත් අමතක කරන්න බෑ. මම අද කියපුවා උඹලට බය නැතුව මම කියනවා නියත වශයෙන්ම තොපිට ලෙඩ නම් හැදෙනවා. මේ කටේ සාපයක් නෑ අම්මේ තාත්තේ. මම බය නැතුව ඒකත් කියන්නම්කෝ. උඹ ලෙඩ හැදෙද්දි කියයි මේක කියපෙන්න කියලා. කටේ සාප නෑ. තොපිට නම් ලෙඩ හැදෙනවාමයි. ඒක වළක්වන්න දෙවි කෙනෙකුටවත් බෑ. උඹලට ඇරෙන්න උඹලට ඔය හැදෙන ලෙඩ ටික වළක්වන්න බෑ අම්මේ තාත්තේ. අද උඹලා නිරෝගීව ඇති. නමුත් තව මාසෙම වෙන්න පුළුවන්, අවුරුද්ද වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, පහ 10 වෙන්න පුළුවන්. හැදෙනවාමයි. ඒක වැළක්වෙන්නේ නෑ. මොකද උඹලා ගමන් මග මං දකින්නවා. ඔය මගේ යද්දි යන්නේ අතන්ද කියලා මට පේනවා අම්මේ තාත්තේ. ගෑනුන්ගේ අය කකුල් ඔය අමාරු වැඩි පිරිමින්ට වඩා. ගෙයින් එළියට මුන් බහිනවද එළප දෙක නැතුව? බලපල්ලා කෙල්ලෙක් නිකන් බහිනවද කියපල්ලා එළියට. කොල්ලෙක් නිකන් හරි එළප දෙක නැතුව බහින්න පුළුවන් බෝධුට. කෙල්ලෙක් බහිද? කෙල්ලෝ ඇඳ ගේ ඇතුලේ එළප දාගෙන ඇඳ ගාව නවත් නිදියන ටිකේදී විතරයි බා. ඕකේ භයානක පැති උඹ නිදියන අය උඹලගේ දරුවා වෙන්න පුළුවන්. අද ඉඳන් අධ්‍යයනය කරපළ උඹලගේ දරුවන්ව. දරුවෝ විදිහට සෙරප්පු දාගෙන ඔය විදිහට යනවා නම් මේ දරුවෝ අවුරුදු 35 වෙද්දි 40 වෙද්දි නියත වශයෙන් මම මේ තාත්තේ කකුල් වල අමාරු අනිවාර්යයි මං කියන්නේ. කකුල් කොඳු බලන්න දෙයක් නෑ. නියත වශයෙන් මං කියනවා වෙනවාමයි. උඹලා දැන් කියයි එන අපේ දරුවා නෑ. දැන් ඔතන අවුරුදු 35 ආ ඉන්නවනම් නෑ කියයි. මෙතන 35 වුන් ඒ කාලේ සෙරප්පු දැම්මේ නෑ නේ පොඩි කාලේ. දැන් අවුරුදු 10 ඉතේ මොකද කරන්නේ? පොඩි කාලේ නම් මදරපු දාගෙන ඉන්නේ නේ. ආන් ඒකයි මම බය නැතුව 35 ඉලක්ක ගත කරන්නේ. බය නැතුව කියන 35 පයින්ද බෑ කකුල් වල අමාරු වෙනවාමයි. උපි නෑ කියයි තොපිට පේන්නේ නැහැ නේ මේක. උඹලගේ දරුවා එදාට මේකට ගොදුරු වෙන්නේ. ඈ. අද කකුල් ඉදිමිලම් මේ දාත. කකුල් වල තුවාල හොඳ වෙන්නේ නැහැ. ඇහුවොත් දිය වැඩියාව හින්දා හොඳ වෙන්නේ නැහැ. හරි ඒක අතහැරපල්ලකෝ. තව එකක් තියෙන තුවාලය. ඇයි දිය වැඩියාව නැහැ. එහෙනම් නහර ගැටකැලේ. ඒකත් ආනාර ගැටකැලේ යන දවද වෙන්නේ. තව එනවා ඒ තුවාලමයි. කකුලේ දණිත් දෙකෙන් පල්ලා විතරයි මේ තුවාලය හොඳ වෙන්නේ නැති තුවාල තියෙන මිනිතුන්ගේ දණිත් දෙකෙන් පල්ලා විතරයි දණිත් දෙකෙන් උඩ ඔක්කොම හොඳ වෙනවා දිය වැඩියා තියෙන කාගේ දණිත් දෙකෙන් උඩ හොඳ වෙනවා දිය වැඩියාව නැති කාගේ දණිත් දෙකෙන් උඩ තුවාල හොඳ වෙනවා නාර ගැට ගැහිච්ච කාගේ දණිත් දෙකෙන් උඩ හොඳ වෙනවා තුවාල දණිත් දෙකෙන් පහල හොඳ වෙන්නේ නැහැ දිය වැඩියාවත් නැහැ දණිත් වල මේ මොනවාද සෝරි නාර ගැට ගැහිලත් නැහැ නමුත් තුවාල හොඳ වෙන්නේ නැහැ ඒතර හේතුවක් තියෙන්න බෑ කකුලේ ක්‍රියාකාරීත්වය නිති පරිදි නොවීම තමයි හේතුව මේ තාතෝ ඔයා තුවාල හොඳ නොවෙන්නේ. එතකොට ඒක හොයාගෙන යද්දි මට අහු වෙනවා ඔය සෙරප්පු දෙකෙන් තමයි මේ සියල්ල වෙන්නේ. ඉතින් ඔන්න උඹලට කිව්වා තොපි සෙරප්පු දැම්මත් මට අදාළ නෑ අම්මේ තාත්තේ. මට කිසිම දෙයක් අදාළද? නෑනේ. මගේ තිබ්බයි ඒක වල කියන්නේ. එතකොට තොපි තේ අලුව පාවිච්චි කරයි. මට යුදමුදාවේදී අම්මේ තාත්තේ නැගිටලා ඉඳ ගන්න බෑ. අය අපි බූට්ම දාගෙන හිටියේ. නැගිටලා ඇඳෙන් නැගිටලා බිමට අඩිය තියන්න බෑ. විලම්භ දෙක අවුරුදු 3ක් විතර බරපතලදී මට අමාරු තිබ්බා. ඒ කියන්නේ නැගිලා පැය කාලක් ඉඳ හිටපු කාලයක් තිබ්බා. එක තැන ඉඳගෙන. මන්නේ දන්නේ මං ගැන. ඈ එතකොට මම බෙදකම් ගැනවත් මොළොදයක් දන්නේ නැති කාලේ. හරිද? ඔක වැඩියෙන්ම තිබ්බේ. ඊට ඕම එනවා. බෙදකම් පටන් ගද්දිත් මට තිබ්බා මේ තාත්තේ.
අමිකින් ඇවිල්ලා වැදකම් කරද්දි විලුඹ දෙක හිදෙනවා. ඊට අමතර විලුඹ දෙක හොඳට පැල්ලා තිබ්බා. විලුඹ විතරනේ මේ වටේම පැල්ලා තිබ්බා. දැන් ඇවිල්ලා බලපියව් විලුඹේ දශමයක් බාණ්ඩ ඉරිච්ච පාරක් තියෙයිද කියලා බලන්න. ඈ විලුඹ කිසිම මේකක් නැහැ. චෝක් එකට දිනවා විලුඹ අවුරුදු 3ක් දැන් මං තරප දෙකන්නේ හොඳට මතක. තරප්පු අතරලා අවුරුදු 2යි හොඳට මතකලා. ටික ටික අතර බල බල මං ආපු ගමනේ මගේ ඇස් පේනීම අඩුවක් තිබ්බා. ටීවී එකේ සිංහල උපසිරැසි පේන්නේ නැහැ. මම ළඟට ගිහිල්ලා බලන්නේ. ඈතත් බස් එක වුණත් බෝඩ් එකක් පේන්නේ නැහැ. යුදමුදා විද්‍යුත් වාහනේ කැබ් එකේ නම්බරය ළඟට එනකම්ම මට හොයාගන්න බෑ. දැන් එහෙම නෑ අම්මා තාත්තා. මං ගැන මමයි දන්නේ. මට වෙච්ච දේවල් මමයි දන්නේ. ඇස් පේනීම කොහේ අඩුවක කොහෙන් ගියාද කියලා මං දන්නේ නෑ. ඉතින් මං හොයන්න ගත්ත එකක් තමයි මං පරිහදද්දි උඩ බලාගෙන ඉන්නවා පරිවි. දියා මං කිව්වා මම මනස හදාගන්නේ මං පරිවියගෙන්. පරිවිය තරම් මගේ මනස හදන්න එකක් තාම මට හම්බෙලා නැහැ. මම පරිවිය ගැන කතා කරන්නේ අද සමාජ මූසල සතෙක් නේද? නමුත් අතීත රජකේ පරිවිය ඉඳලා තියෙනවා. රට සිරිවිපුතියෙන් බැබලිලක් තියෙනවා. වත්මන් රටේ රජාගේ රජකේ පරිවි නෑ. රට විනාශ වෙලා යනවා. මේක මට තේරුම් කරන්න බෑ මේ සමාජයට. අනුන්ගේ දේ තුලනේ ඔළුව පුරවන් ඉන්නේ. මං කොච්චර කිව්වත් කොච්චර තේරුම් කළා කිව්වත් වැඩක් නෑ. පරිවියව විස්මිතයි කිව්වට වැඩක් නෑ. පරිවිය තරම් විස්මිත සතෙක් මේ තුන් ලෝකේ නෑ. බුද්ධි වර්ධනයේට දරුවෙක් දුනා බුද්ධි වර්ධනයේට කියාපුම දෙය තමයි පරිවිය. නමුත් පරිවිය අතර ගන්න දරුවා පොත අතර ගන්න නෑ අම්මිට. පරිවියට හිත තදට බැඳලා දරුවා පොත අතර ගන්නේ නෑ. ඉතින් අපේ සමාජයේ රට මූසලම තමයි. මූසලයි කියලා කවුද හොයන්නේ හොයාගෙන මයි යද්දි මට හම් වෙනවා සුද්දා තමයි මේක. වෙන අර වෙන කෙක්වත් මේ පරිවිය මූසලයි කියන්න බෑ. සුද්දා තමයි මූසලයි කියන එක ඕක අපිට සිංහලට කවලා පරිවියව ඈත් කරේ. අද ගත්තොත් එංගලන්තේ තමයි හොඳම පරිවිය ඉන්නේ. ටයිමින් පැත්තෙන් එම. පැය 20 ගණන් උඩ ඉන්න. සුද් එංගලන්තේ නෙමෙයිද අපේ රටවල ආක්‍රමණය කළ සුද්දා නෙමෙයිද? අද හැමදේම බැලුවොත් එංගලන්තේ තියෙනවා. අපේ දේවල් ගියා අම්මිතා. ඒව ඔන්න ඒව කතා කරලා බොරු දේවල් අද සමාජයට වැඩකුත් නැහැ නේද මම? ලෙඩෙන් හරි මිදෙන්න එපා. ඇත්ත කතා කර ඇති ඇති වගේ. නෑ නෑ උඹලා කොච්චර තිකියවත් තරන්නේ. තෙරප්පු දානක නතර කරගෙන ඉල්ලම් මිතා. බලා ඔළුවක් තියනවා නම් මෙන්න මේ චුට්ටේ හිටපල්ලක සෝභා ධර්මයෙන් අපි එළියට එද්දී අපිට කුර තියෙනවද? නිකන් මේ බඩ සිල්ලු ගතියක් තියෙන්නේ නේ. ඈ එතකොට හරි මේ ඇඳුම් නිර්මාණය තෙරප්පු හොයාගන්න ඉඳලා තෙරප්පු නැතුව නෙමෙයිද මිනිත්තු හිටියේ? අන් එහෙම හිටලා කල්පල්ලක අපිට මේවා සුදුසු නෑ කියන එක අල්ලගෙන ඉල්ලකෝ බං. ඈ ගස් තුනක් අරගෙන ඉල්ල එකක් එළියෙන් තියපල්ල එකක් ගේ ඇතුළේ එළියෙන් මරු මරු තියපල්ල එකක් ගේ ඇතුළේම තියපල්ල කොහොකද මැරෙන්නේ? එළියෙන් තිබ්බක ඇතුළේ තිබ්බක මැරෙනවා. බාගෙට අඩපණ වෙලා තියෙන කොයි එකද? හොඳට වැදිලා තියෙන කොහොකද? එතකොට උඹලගේ ශරීරෙ මේ අවුවට යන්න ඕනේ නැද්ද මට කියපල්ලකො? තොපි යවනවාද දැන් මතකට පල්ලෙල්ලා උඹලගේ? මීට අවුරුදු 34 වඩා වැඩිම පොඩක් මතකට යමල්ලා උඹලා පොඩි උඹලගේ මතක මුල් කාලෙදී උඹලා ගේ ඇතුළේද වැඩි කාලයක් හිටියේ එළියේද? ගේ ඇතුළේ හිටියා නම් මොකටද ගේ ඇතුළේට ගියේ? කණ්ඩායම් නිදියන්නයි නේ. ඔයකට නම් ගේ ඇතුළේ රින්ගුවේ නැත්තම් හිටියේ මෙළියේ. ඒ කාලේ නැද්ද නිරෝගී බව තිබ්බේ නැද්ද? හයියාසිය තිබ්බේ නැද්ද? හොඳ චිත්‍ර ප්‍රීතියක් තිබ්බේ නැද්ද? හිතේ සතුටක් තිබ්බේ නැද්ද? දැන් තියෙනවා තොපේ හිතේ සතුට. ගලපපල්ලා මානසට පවා බලපානවා සෙරප්පු දාන එක උඹලගේ පීඩාකාරී ව්‍යාකූලත්වය නැති වෙනවා උඹලා බලන සෙරප්පු අතරලා ඉදලා බලපල්ලාකෝ අර මනසේ පීඩාව නිකම්ම නැති වෙලා යනවා මං අත්දැකීමෙන් අවබෝධයෙන් මේ කියන්නේ මම මේ හොයපුවා ඈ කරගෙන ඉල්ලම් මේ තාත්තේ සෙරප්පු අතරපල්ලා බං අනික පොළුවෙන් තිනවම් මේ තාත්තේ ලෝකේ තිනවන නම් ලොකුම ඒ කියන්නේ මොකද විස බීජ රාශකයක් මේ පොළුවේ පස් ඈ මේ පොළුවේ තිනවම් මේ තාත්තේ අමුතු ජීවියක් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ජීවියක් නමුත් උඹලේ ජීවය ගන්නේ නැහැ අයියේ. අර මේ විශ්වපාන ජීවි එහෙන් එනවා. මේ ඔක්කොම විශ්වපාන ජීවිට අයිති මගේ දැක්මදී මේ පොළොවෙන් එනවා මේ තාත. ඒක ගන්නේ නැහැ. තෙරප්පු දාපුවා මොකද වෙන්නේ පොළොවේ ඒක සම්බන්ධද අපි? ඈ? ගේ ඇතුලේ සිමෙන්ති දාලා ටයිල් දාලා තියෙන. ඉතින් ආයේ කොහෙන්ද අපි කකුල සෙට් වෙන්නේ? ඉතින් ලෙඩ්ඩුම තමයි. ලෙඩ්ඩුම තමයි. ඇඟේ විදු උරා ගන්න තැනක් තියනවද? අමෙන් දාඩිය පිට කරලා යනවා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් පොළොවට මේ විස්මිත දේවල් මට තේරුම් කරන්න බෑ. මේවා මානසික රෝග වෙන්න පුළුවන් උඹලට මං මේ කියනකොට. මානසික රෝගීන්ට මේවා පේන්නේ අද සමාජෙ හැමනේ කවන්නේ. මිත්‍යා විශ්වාස මෙව්වා. එහෙම ගිල්ලලා තියෙනවා. මේ පොළොවේ අම්මේ තාත්තේ පය ගහලා ඉඳපල්ලා උඹලට නියත වශයෙන්ම ඔය තියෙන ලෙඩ ගණනාවක් නැති වෙලා යනවා. මට තියෙන්නේ උත්තරයි කියන්න තුපි කරගත්තත් එකයි නැදත් එකයි. අනිත් එක තව එක භයානක පැත්තක් තියෙනවා. ඒක කියන්න මොනවා. ඔය ගෑන ළමයි ඇයි මේ දෙක හොඳට හිර කරලා මෙතන පළලා
කොඩ බේදක හොඳට පුම්බල උස්සලා හිර කළා තියන් ඉන්නේ අයියේ. මගේ ජෑන් ළමයි දෙන්නෙක් ඉන්නේ එහිඳ මට පොඩ්ඩක් ඔක දැනගන්න දෙපේ. ඇයි? එහෙම නැද්ද? ගෑන් ළමයි මේ මේ තංගෙඩි දෙක හිර කරගෙන උස්සලා පුම්බල පෙන්නගෙන ඉන්නේ නැද්ද බා? එහෙම නැහැ. බතම් බලලා නැද්ද? මං නම් බලලා තියෙනවා. පහුගිය කාලවක වගේ මං තන්දියා හොඳට බැලුවා. මගුල් ගල ගියත් අග්ගල බලනවා කෙල්ලෙක් ගිය තන්දියක් තිබ්බත් එම් පුම්බලයි. ඉතින් උණු පුම්බන් ඉන්නේ අපිට බලන්න නේ. ඇයි? උන් මේක මේ පුම්බගෙන මෙහෙන් කපාගෙන ඉන්නේ අපිට පේන්න නේද බා? ඉතින් අපි බැලුවා මොකද්ද වරද? ඉතින් උන් පෙන්නන්නේ අපිට නේ. පිරිමින්ද නේ. ගෑනුන්ට පෙන්නන්නේ නැහැ නේ බා. පිරිමි අපි බලන්න ඕන ඕක. හොඳට බලපල්ලා බා. එතකොට උන් ඕව නතර කරගන්න ඇති. ඈ? බලන්න බලන්න වැඩි නේ මේකක් ඇති. ඈ? ඇයි අම්මේ තාත්තේ මන් දන්නේ නැතිින් දාන්නේ. ඇයි මේ තන් දෙක හොඳට හිර වෙන්න බෙසිය මොකද්ද ඒ දාන්නේ? බොඩි මන් දන්නේ වට කියන බාබාව. ඈ මොකද ඉංග්‍රීසි වචනවත් මම වැඩි දන්නේ නැහැ. මේ දෙක හොඳට හිර කරගෙන මේ පුම්බල උස්සලා පෙන්නන්නේ නැද්ද බං? දැන් නැතේ මොකද හිර වෙන්නේ නැතුව නිකන් ඉල්ලගෙනද මුන් ඉන්නේ? කොහොමද ඉන්නේ? කතා කරන්නේ නැහැ නේද? පරිම ඈ පරිම හිර කර. හොඳට හිර කරන්නේ. ඒ ඇයියේ? කාට පෙන්නද? විකෘති ආසාවන් කියලා වැටෙන්නේ නැද්ද බං ඔව්වා? නමුත් නෑ ඇයි අපිට ගිල්ලලා තියෙන විලාසිතා 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 කියලා උන් අපිට ගිල්ලලා ඔළුව වලට ඈ මට මං අහනවා මෙච්චර මෙහෙම දෙයක් පිරිමි ටිකක් ඉන්න දැනකින් ගෑනු ළමෙක් එහෙම පිම්බිලා හොඳට මේවා පෙන්නගෙන ඔහම ඇවිදින කොට රැඳගෙන යනකොට පිරිමි ටික අනේ යාළ ලස්සන ළමෙක් යනවා කියනවාද ඔය ගෑනු කතා කරන්නේ තොපි දන්නේ නෑනේ මේක දන්නේ පිරිමි පිරිමි ඉන්න තැන කතා වෙන දේ තොපි දන්නවද තොපිට පේන්නේ ගෑනු කෝණයෙන් බලන එක අරුන්ට පේන්නේ අර කෝණයෙන් බලන එක ඉතින් පිරිමින්ටනේ ඕක පේන්නේ උඹලට පේන්නේ නැහැ කවදාවත් ඈ උඹලට නෑ කියන්නත් බෑ ඔව් කියන්නත් බෑ තොපි දන්නේ නැහැ මේවා මේ පිරිමි එක ගැටෙන එක තමයි මේක දන්නේ පිරිමි පිරිමි විතර නේද මේක දන්නේ උමුණ එකට ලව් කතා කරන්නේ ඈ එතන මොකද වෙන්නේ පුතේ කියනවාද අර ලස්සන කියලා ළමෙක් කියන බලපං කෝ ළමයාගේ හැඩ හරි ලස්සනයි බං බලංග මාර මොකද කියන එක එක සිරියා වයි ඔක් කියනවාද නෑ එහෙනම් ඒක විරුද්ධ පැත්ත නේද කියන්නේ එහෙම කියන්නේ දැන් පිරිමිටක් ඉන්න දෙන ඕක කියනවා එතකොට ඇයි එහෙනම් මේ පිරිමි දැන් අර පිට යන සමාජයේ දරුවට එහෙම කියන උන් කාලෙකදී මොකද කතාවද බඳිනවා එහෙම එකක් අල්ලගෙන මෙතන බඳින්නේ හරි බැන්දට පස්සේ හරි බැන්දට පස්සේ මුණ්ඩත් අම්මනෝ ගෑනු දරුවෝ ඈ ඔවුන් ගෑනු දරුවා තමන්ගේ දරුවත් යනවා අර විදියට ඇයි මූට හිතන්න බැරි යකෝ අපිත් මෙහෙම මෙහෙම කට්ටි ඉන්න තැන මේ මිනිස්සු මෙහෙම කිව්වනේ මේ මගේ දරුවට දැන් ඉන්න අනිත් කොල්ල ටිකත් මේක කියනවනේ එහෙම වෙනවද අද එතකොට තාත්තා මොකෙක්ද දැන් නපුන්තක පොන්නේ නෙමෙයිද බා අද ඒ හින්දා නෙමෙයිද අද මේ තත්ත්වයේ මේ ගෑනු ළමයි අද විනාශයට බර වෙලා තියෙන්නේ තාත්තා හරියට හිටියා නම් ගෑනු දරුවට ඕම වෙයිද ඇයි තාත්තා සමාජ අධ්‍යක්ෂින් මේක අරක දකින්න එපා දැකලා පුතේ ඔහම පොඩි කාලේ ඉඳන් මේ දරුවා එතන හැද ඒ කියන්නේ දිගට අඳවුවා නම් ඒ දරුවා කොට රඳින්න ලැජ්ජා වෙනවා අද වුමන දෙයට ලැජ්ජා බයි නෑ නුවමන දෙයට ඕනාට උතර ලැජ්ජා බයි තියෙනවා එතන වරද කාගේද මේ තාත්තගේ වරද ඇයි තාත්ත තම අරක අධ්‍යක්ෂින් මේක දැක්ක අරක සමාජෙදි මෙහෙම වෙනවා නමුත් මේක දරුවන්ට දුන්නද නෑ අරට තඩ අන්ත විදියට මේ දරුවා යනවා ඈ හිතපල්ලා බුද්ධියෙන් දෙයක් එතන ඕක පිටින් බලන උන්ගේ මනසෙන් නිකුත් වෙන ශක්ති ප්‍රමාණයක් පාරා වලල්ලක් වෙනවා දරුවට ඇයි අර දරුවා දිහා බලන්නේ කොයි කෝණෙන්ද නරක කෝණකින් බලන්නේ නරක කෝණේ මොකද්ද කියලා මම කියන්නද උඹලා දන්නවද ඕනම් කියන්න මට ආය ඕන දෙයක් කියන්න පුළුවන් එකෙන්ම ඕම් බලනවා ඊට පස්සේ එතකොට මනසෙන් යන ශක්ති කොහෙටද යන්නේ විශ්වයට යනවා එතකොට හොඳ ශක්තිද යන්නේ අරගෙන නරක පැත්තෙන්ද නරක පැත්තෙන් ඒවා පාරා වලල්ලක් වෙනවා මෙතත් අර දරුවට අද ඒක තමයි දරුවා නොරකිය යුතු දෙද රැකිය යුතු දෙද අද රකින්නවද නෑ පන්ති යන්නේ දරුවා අන්තිමට ගිහින් අතර වෙන කාමර ගන්න අද මේවත් භයානකයි අම්මිට හරිම භයානකයි වත් මන් තත්තේ අම්මා දන්නේ නැහැ දරුවට මොකද වෙන්නේ කියලා ෆෝන් අරන් දීලා ගෙවල් ඇතුලේ ෆෝන් වලින් ඔක්කොම වැඩ වෙන්නේ ඈ අද දරුවෙක් කොටාලු වෙලා ලොකු වෙලා චුට්ටා කොටාලු කියනවානේ ලොකු ළමෙක් වුණාම ඕන් ටික දවසක් යනකොට මේ ළමයිට ඇහ ගහනවා අම්මිට අද එවන් තත්ත්වෙට මේ විකෘති තත්ත්වයකට මේ මිනිස්සු පත් වෙලා ඇයි ෆෝන් වල තියෙන ඒවා මේවා බලලා ඉතින් ඒව බලන දරුවෝ කොතනද ගොඩනගන්නේ දකින්න විතරයි මුන්ට ආසාව වෙන්නේ ඇයි කාලයක් යනකොට ඇයි මනස ගොඩනගිනවනේ මම ෆෝන් එක අර බලන් විතරනේ ඊට පස්සේ අත් වෙන රුදුරි නම ගැන මම කියන්න ඕනද ෆෝන් එකේ ගෙට වෙලා මේක මෙහෙම වරව බලන් ඉන්නවා අවුරුදු ගානක් ඕක බලන්න ගත්තාම පස්සේ මූට මූ මොකෙද්ද වෙන්නේ
බලන්න විතරයි. මුගේ ආසාව තියන්නේ බලන්න විතරයි. ඒක භයානක නැද්ද බා? මෙතන දෙනම සමහර අය අවුරුදු 4 5 වැඳලා අතින් අල්ලලා නැහැ කියනවා. මං අහනවා එහෙනම් බලන්න ගෙදර ෆෝන් එක. මෙයා නිතරම රැයට බලනවා උ. මං කියනවා පිටිපස්සෙන් ගියන් ඔයෙන් බලන් ඉන්න මෙයා බලන්නේ මොනවද කියලා. මං දන්නවා මොනවද මෙයා බලන්නේ කියලා. එහෙම වෙන්න හේතුව. ඉතින් ඒ වගේ වදන් වත්මනේ තත්ත්වේ භයානක තත්ත්වෙ මෙන්නවා. ඉතින් ඔබේ දරුවා ඒ රුදුරු ඉරණමට ගොදුරු වෙන්න පුළුවන්. දෙන්න එපා ෆෝන් නම් මේ තාත්තේ. පොඩි කාලේ දෙන්න එපා. අවුරුදු 18ක්වත් එනකන් ඔය මේ මේක නවත්තන්න බෑ. ඒ හින්දා මං කියලා පළකුත් නෑ. හරි මොකද එකලෙඩක්. හරි එකලෙඩක් කියන්න මුළු ඇඟවලද කියන්න එපා. තමන්ති තදවල මදනිප කියන්න. ආ අරක පොඩක් අබරුව ගියානේ. ඔය දැන් මේ දෙක හිර කරගෙන යනකොට උඹලාට දන්නවද වෙනද? හෙට උඹලාගේ දරුව බිල්ලට පස් වෙන්න පුළුවන් අම්මේ දා. ඒ හින්දා පොඩක් මේක හොඳට අහගෙන ඉල්ලා. අපි ගත්තත් එකයි නැත්ත් එකයි. උඹලාගේ දරුවට මේක වුණොත් වගකීම උඹලා ගන්න ඕන අම්මේ දා. මම එදාට උඹලාට දරුවට ලෙඩේ ආවොත් උඹලයි වගකීම ගන්න ඕන. මොකද දැන් මං කියනවා උඹලා අහගන්නෙත් නෑ. නමුත් උඹලාට ඒ දරුවා වෙතින් මුදවන්න තිබ අවස්ථාවක් උඹලා පෑරහැරියා. මොකද නියත වශයෙන්ම දැන් වත්මන් තත්ත්වෙදී වැඩි ඒවා. ඒකයි කියන්නේ. එක පිරිමියෙක් මං ගාවට මේ අවුරුදු 6 තුල ඇවිල්ලා නෑ. පියවරු පිළිකාරන් ඇවිල්ලා නෑ. මේ පියවරු වල ගෙඩි අරගෙන එක පිරිමියෙක් ඇවිල්ලා නෑ. එහෙනම් මට පන්දයන් නෙමෙයිද මේක ගෑනු විතරක් එද්දි? මට පන්දයක් තිබ්බ මම පන්දේ හෙව්වම් මිතත්. ඒ හොයද්දි තමයි මට ඔය හිර වෙච්ච ඕවා ඔක්කොම අහු වුනේ. සරප්පු දෙකෙන් කකුලට වෙන දේ මට අහු වුණාට පස්සේ අනිත් ඒවා හොයාගන්න එක මහදයන් නෙමෙයි අම්මිතත්. එතෙන්දි මං දකින්නවා මේ දෙකම් මිතත් ක්‍රියාකාරීත්වය නිසි පරිදි නොවෙනවා. ඇයි? මේක හොඳට හිර කරගෙන දාගත්තහම අන්න ලෙඩ ගෙඩි එනවා. අන්න පිළිකා එනවා. හොඳයිද නැද්ද? ගර්භාෂයේ ගෙඩි එනවා. ඇයි? උඹලට බාරයි. ලෙඩ වෙන්නත් උඹලට අයිතිය තියෙනවා. නොවෙන්නත් අයිතිය උඹලටම තියෙනවා. ලෙඩ වුණොත් කාටද? මට හිරදයක් තියෙනවද බං? නෑ. මට මොකුත්ම නෑ. උඹලා දැන් වෛර කරා කියලාවත් මට ඇති පළකුත් නෑ. උඹලා මට හොඳ කිව්වා කියලා ඇති වැඩකුත් නෑ. මොකද මට තොපේ හිරදයක් අවශ්‍යත් නැත. හරි එක ලෙඩක් කියන්න අම්මේ තාත්තේ මුළු ඇඟේම ලෙඩ කියන්න බල ලෙඩ තියෙන දන පාද ගන්නද වෙදකම් කරද්දී අත් දෙක පියා ගන්නද ඇස්වලට කාව හරි ගත්තොත් අම්මේ තාත්තේ වෙදකම් කරද්දී දනවා කියන්න එපා. පේනවද නැද්ද කියන එකයි ඔයාලා බලන්න ඕන. මාත් බලන් ඉන්නේ ඒක. පේනව නම් පේනවා නැත්නම් නෑ. ඒ Tamanට පේන දේ කියන්න. දන එක කියන්න එපා අම්මේ තාත්තේ. දනවා කිව්ව ගමන් ඔළුව කතල්. මන්නේ දන්නේ මගේ ඔළුව කතල් යන්නේ කොහොමද කියලා නේ. කතල් කියාට පස්සේ මේ වැඩේ කෙරියයිද? උඹලාගේ අතේ තමයි තියෙන මාව හරියට කරලා ඉක්මනට උඹලා දුවන එක. මම දන්නවා පැයක් යන්නේ නැහැ අද මේ ඔක්කොම බලන්න. පැය භාගයක් යන්නේ නැහැ. නමුත් මම දන්නවා තෝ පැය භාගෙ නම් ජීවිතේ රොත් යන්නේ නැහැ කියලාත් දන්නවා. අඩු ගානේ පැයෙන්වත් මෙතනින් යන්න බලපල්ලම් මිතා. පැයත් තුල ඉවර වෙනවා කියන්නේ හොඳ නැද්ද බං? බැරි අවස්ථ තුන හතර නතර කරන්න ඕන. පැය තුන හතර රත් යාදු වන්න නිකම්ම. මෙතන මාත් තෙල් එකක් දෙන්න නිකම්. මං කාට හරි තෙල් එකක් දුන්නොත් දෙන්නේ නිකම්. ඉති කෙනෙක් මුදල් දික් කරන්න ලෑත් වෙන්න බෑ. වෙලාවට නම් වෙදකම් කරා යද්දි මං දෙන්නේ නිකම්. අනිත් එක තමයි ඒක ඒ වෙලාවට ඔයාලා සල්ලි වලට අරන් දෙන්න පුළුවන් තේල්. නමුත් මට කියන්න එපා වෙලාවට අපි සල්ලි වලට ගත්තා නම් මට වැඩක් නැහැ. මං දෙලදී අරන් යන්න ඕන ඔයාලා. ඈ අරන් ගිහලා ඒ ලෙඩේට ගා ගන්න සල්ලි දික් කරන් නම් එපා. මේ වෙදකම් කර තෙල් එකම තමයි තියෙන්නේ. ඕන්නම් ඔයාලට ඕන ලෙඩ කර ගන්න පුළුවන්. අද තෙල් ටික ඔළුවට ගන්නවොත් ලබන සතිය අංක භාගය ලේකටක් ඔළුව හිර වෙන්න තියෙනවා නම් ඒකත් නැති වෙන්න පුළුවන්. ඒ එච්චරක් කියන්නේ ඊට වඩා තව ගුණ ගොඩක් තියෙනවා. මට මගේ දේ ඉදන් මට කියන්න අවශ්‍යත් නැහැ. කියන්න බෑ. කියන්න බෑ. නමුත් අවශ්‍යත් නැහැ. කියේ කියේ දෙන්න මට උවමනාවක් නැහැ. මට මේක තොපිට දෙන්න උවමනාවකුත් නැහැ. උවමනාව මං කියවන ගණියා මේ ගන්න ඕන කියලා කියන්නේ නැද්ද? මට මේක දෙන්න උවමනාවක් නැහැ. උවමනා ඉන්නවා නම් මං දෙන්න කැමතියි. ඒ වලට ඕන ලෙඩකට ගාන්න පුළුවන්. ගෙදර ගිහින් තියාගෙන ගාන්න පුළුවන්. ලෙඩක් හැදුනහම ගා ගන්න පුළුවන්. ඉතින් එහා පැත්තේ මුදලකට දෙනවා. කැමති නම් අරයන්ද? මුදෝ ගෙන්නත් දෙන්න සල්ලි. අනිත් එක තමයි පළවෙනි පාරෙන් ලෙඩේ හොඳ නොවෙන්න පුළුවන් අම්මේ තාත්තේ. මෙතනම හොඳ වෙන්නත් පුළුවන්. මෙතන හොඳ නොවි මගටවත් දි හොඳ වෙනවා. ගෙදර ගිහින් හොඳ වෙන්න පුළුවන්. මෙතන හොඳ වුන්නේ නැහැ කියලා බය වෙන්න එපා. ගෙදර ගිහින් බලන්න. සතියක් දෙකක් ඇතුළත හොඳ නැත්තම් නැවතුවතාවක් එන්න. එන්න කාට හරි දැල්ලි නැත්තම් ඇවිල්ලා අපිට කියන්න අපි දෙන්නම් අම්මේ තාත්තේ. උඹලට දුන්නා කියලා මට අඩු වෙන්නේ නැහැ. අඩු කරන්නවත් බෑ. අනිත් එක තමයි ලෙඩ හොඳ වෙන්න කියලා මේ සුරගන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ගහපලා අමුතුවද කියලා ඕනම දෙකින් ආරක්ෂා හොඳයි කියලා කියනවා නම් ගන්න. ඒ වගේම තමයි ගෙදර තියාගන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානවල තියාගන්න පුළුවන් මට අදාළ නැහැ. ඕන ගත්ත ඔබ ගත්තත් එකයි මේක නැතත් එකයි මගෙන් අහලා ගන්න එපා කවුරුවත් නෑ. මට අවශ්‍ය නැහැ යම් මෙතත් ඔයාලට දෙන්න. කිල්ල. ඔයාලට උවමනා ඉන්නවා නම් මම දෙන්න ඇවිල්ලා ඉන්නේ. වෙදකම් කරන්නට ගත්තාම කිසිම හේතුවක් මත මගෙන් සුර ගැන අහන්න එපා. කිසිම හේතුවක් මත මං ගාවට එන්න එපා වෙදකම් පටන් ගත්තාම සුර ගැන අහන්න. මොනවාරි අහන්න දිනා මෙතනින් නැගින් අහන්න. යන ගමන් අරන් ගිල තෝම් පිටිනේ මලමිනියක් ගැට ගාලා මාසකට පස්සේ හරි අවුරුද්දකට හරි දාගත්තාට පස්සේ සෞත්වීම බලමිනියක් එන්නේ නැහැ. එතන මගේ මොකුත් මහන් ඉතුරු වෙයිද?
කෝටියකටවත් කරගන්න බෑ මේ වගේ දේ. මන් දන්න දේ මං කියන්නේ. මගේ දේ ගැන මන් දන්න දේ කියන්නේ මේ වගේ එක කෝටියකටවත් කරගන්න බෑ අම්මේ තාත්තේ රුපියල් 1000කට මන් දෙන්නේ. 1000කට දුන්නා කියලා අගේ නැති කරන්න එපා. අගේ දීපියව. අගේ දෙන්න තමයි මේක වැඩේ වෙන්නේ. කුඩා දරුවන්ට දන්නා නම් බුද්ධි වර්ධනය කියපු ගා විභාග ඉලක්ක ගත කරන්න එපා. තොපේ දරුවන් විභාග පාස් කරන්න මට අඹමල් රේනුව කුමනාවක් නැහැ. අත අම්මන්ට ටික දුවගෙන එන්න විභාගයක් කිට්ටු වෙච්ච ගමන් බුද්ධි කියාගෙන. මේ දරුවන් විභාග පාස් කරන්න මට උමුණ නැහැ. ඉතින් විභාග පාස් කරන දරුවන්ට මේව දාන්න දෙන්න එපා. දරුවගේ ආරක්ෂාවට හොඳයි නම් දාගන්න ඉල්ලා බුද්ධි වර්ධනය කියන අර හරි දේ පේන පැත්ත වැඩි වෙනවා කියන්නේ. කපන්න කරන්න. මොකද උන්ට ආර්ථික පදන අරම මේ පදන තියනද පොඩි මනතර. ඉතින් මොකක් හෝ පැත්තකින් එක වෙනවා කියලා ඉතින් පියව. කපන්න කරන්න එපා. කපන්න කරන්න එපා ගන්න කෙනෙක් ඉන්නවා නම් කිසිම හේතුවක් මත මේක කපන්න කරන්න එපා. මේක මෙහෙමමයි තියාගන්න ඕන. ඕගොල්ලන්ට මේකත් එපායි කියලා හිතනවා නම් ඕනම වෙලාවක මම බාර ගන්න සූදානම්. තාම කිසිම කෙනෙක් මට ගෙනත් දීලා නැහැ. ඕනම මොහොතක ඕන වෙලාවක මං ජීවතුන් අතර ඉන්න තාක් ඔයාලා ආපහු ගෙනත් දෙන ඕන වෙලාවක මම බාර ගන්න කැමතියි. මගේ වියදම් දෙනවා, එන්න යන වියදම් දෙනවා. එන්න යන වියදම් දෙනවා කියලා වාහනයක් අරන් ආවා කියලා වාහනේ ආරයක දෙන්නේ නැහැ. නේද? නෑ මේ ගොයින් නෑ සමහර අය එක එක විදියයි ඉන්නවනේ නේද? මේක එපා කරනවටත් කට්ටියක් බලන් ඉන්නවනේ. මෙතනම බැලලත් මෙතන බොරු කිය කිය ඉන්නවනුත් ඉන්න අතරත් ඉන්නවා මේ ජීපරදත් ඉන්නවා හැමදාම ඉන්නවා මෙතන. ඕ මොකු මොකා මොකේ හිටියත් වැඩක් නෑ මෙතන මේක නවත්තන්න බෑ මට හැරෙන්න. ඈ මේ වෙදකම් කරන එක නවත්තන්න බෑ කිසිම කෙනෙකුට මට හැරෙන්න. පූජාවත්. මල්ලව පූජාවට දෙන කුතුම් මුතුම් වාග්යක් උපන් දානිතලා මැරෙනකම් මේ වගේ නම් අවස්ථාවක් එන්නෙම නෑ මන් දන්නද ඈ. පෙරපින් මතුවේද කියලා කල්පනා කරලා බලන්න. පෙරපින් මතුවෙනවා නම් පූජාවටයක් ගෙනත් දෙන්න. තමන් අතර ගන්න පූජාවට කිසිම හේතුවක් මත පඬු තියන්න එපා. යම් පූජාවටේ පඬු තිබ්බත් මම එවෙලෙම දානවා එළියට. අනිත් එක තමයි අතේ අතර ගන්න පූජාවටේ බලන්න ඔයාලා අතර ගන්න එකේ පළතුරු සවුත් වෙච්චා තියෙනවා කියලා. එක පළතුරක් හරි සවුත් වෙච්චා තිබුණා කියලා මට පෙන්නන්න. එච්චරයි ඔයාලා කරන්න ඕන. මල් පිළිම. අනිත් එක තමයි අතේ තියෙන මල් පූජා කරන ගමන් බලන්න මොකද්ද තියෙන්නේ කියලා බලන ගමන් සිතවිල්ල තද කරගන්න තමන්ගේ දුක් හද නැතිලා යහපතක් උදා වෙන්න කියලා. ඒ දිතිවිල්ල හරි බලවත්. එච්චරයි මන් දන්නේ මම ඊට කියන්නේ නෑ. මොකද මට කීය කීයද අපිට මේව දෙන්න ඕන නෑ. මයික්‍රමේ තමයි ඕන් කිව්වා ගත්තා නම් එමය නැත්තම් නෑ නේද? බලෙන් දෙන්න පුළුවන්ද බං? අනිත් එක තමයි මෙන්න මේක හොඳට මතක තියාගන්න තමන්ගේ ලෙඩක් හඳු වුණාම මිලමුදල් යානවා නම් මංගාවට ගේන්න එපා. මගෙන් අහන්නවත් දෙන්න එපා කිසිම දෙයක්. ඕගොල්ලෝ මට දෙන්න මොනවාත්ම දෙන්න එපා. මට උඹ පේන්න කාලකන්නේ අපිට ඇතිද? මට දෙයක් දෙන්න ඇවිල්ලා ඔයාලා කලකන්න අපිට වෙන්න ඕනද? දැන් තමන්ගේ ලෙඩක් හඳුනා කියන්නකෝ. හරි. ප්‍රාඩ එකක් දෙන්න දෙනවා කියන්නකෝ. මට පේන්න එක කාලකන්නේ අපිට. ඉතින් ඒ වගේ තත්ත්වෙට තමන්පත් වෙන්න ඕනද? හොඳට මතක තියාගන්න තමන්ගේ ලෙඩක් හොඳයි නම් කිසිම දෙයක් මට අවශ්‍ය නැහැ. අහන්නවත් දෙන්න එපා. මේ භූමිය කටයුත්තක් කරන්න කියලාවත් කිසිම දෙයකට කිසිම මුදලක් දෙන්නවත් මොනවත් කරන්න දෙන්න එපා. එකම එක දෙයක් ඉල්ලනවා තොපි ඒක දෙන්නේ නැහැ. හරිම කනගාටුයි නමුත් කරන්න දෙයක් නැහැ. මට අදාළ නැහැ. තොපි අමතක කරන්න එපා. මම ඉල්ලුවේ ඔච්චරයි කියන එක. කැමති නම් අතහැරලා අමතක කරගන්න ඉල්ල මට පන් දෙන්නේ නැහැ. නමුත් අමතක කරන්න එපා. නැවතත් කියන්නේ ඒකයි. මං ඉල්ලන්නේ එක දෙයයි උඹලගෙන්. උඹලගේ ලෙඩක් හොඳයි නම් මෙන්න මේ හැපැත්තේ පොතක් දිනවා ලියපල්ලා. නමුත් උඹලා අකමැති පොතේ ලියන්න ලැජ්ජයි. බලගල ඉඩේ හොඳ නැද්ද ඔතනින් ඇවිල්ලා පොතේ ලියන්න ලැජ්ජයි. කමන්නේ අම්මේ තාත්තේ නමුත් අමතක කරන්න එපා මම ඉල්ලුවේ උඹලගෙන්. ඔය පොතේ ලියන්න කියන එක විතරයි. ඈ මේ ලක්ෂ ගණන් වියදම් කරලා හොඳ කරන්න බැරි වුණ හොඳ වෙනකොට මේ ටිකේම පහුගිය ටිකේම මේ දශමයක්වත් කන් ඇහෙන්නේ නැති. මැෂින් දාලත් ඇහෙන්නේ නැති දොස්තරලට බෑම කියලා කණ්ඩම්ම කරපු කන් ඇහෙන්නේ නැතිව මෙතනම ඇයි ඇහි ගියා. අවුරුදු 10 15 20 මෙතනම ඇහෙනවා. අවුරුදු 40න් ඇහුණ අකුණු ගහලා කන් අරිපු ප්‍රූෆ් කෙනෙකුට මෙතනම ඇහුණා. ගාල්ලෙන් ආපු තාත්තා කෙනෙකුට. ඈ මං ඉපදෙන්නත් ඉස්සෙල්ලා යාට වැදිලා තිබ්බ යකුණු. එදින් ඒ වුණත් අද ලෙඩ ඔච්චර කොච්චර හොඳ වුණා පොතේ ලියන්න කැමතිද උන්? කමන්නේ අම්මේ තාත්. උඹලා මං ඉල්ලන දේ දුන්නේ නැහැ කියලා උඹලට මම වෛර කරන්නෙත් නැහැ. උඹලට මම වෙදකම් කිරීලා අඩු කරන්නෙත් නැහැ. උඹලා පොතේ එක එක්කල් ලිව්වේ නැහැ කියලා මම වෙදකම අතාරින්නෙත් නැහැ. ඒකේ තියා තියනවා කියලා මට හිතෙන හින්දායි මම මේ උඹලට නැව ඒක ඇඟට නොදැනීම කියන්නේ. නමුත් උඹලා ඒක අල්ලන්නේ නැහැ. මං ඉල්ලලා තියෙන ඔච්චර නෙපා. ඈ උඹලා ලක්ෂ ගණන් වියදම් කළාත් බැරි වෙන දෙයක්. මේ තියෙන පණ්ඩ බුලත් අත තියෙන පණ්ඩෙන්නේ ඕක වෙන්නේ. නේ පණ්ඩ තියෙන වෙන්නේ පණ්ඩ නෙමෙයි වෙන්නේ. බුලත් අතේ ඔයාලා තියෙන පණ්ඩරේ මම ඔක් කරන්නේ නේද? ඈ 100ක් වෙන්න පුළුවන්ද? 100ක් වෙන්න පුළුවන්. ඈ ඉතින් ඒකෙන් නෙපා මම ඔය හොඳ කරන්නේ. නමුත් මං ඉල්ලන්නේ මොකද්ද ඒ හොඳ කරලා? පොතේ ලියන්න කියන එක විතරයි බා. උඹලා කැමති නම් ලියපල්. අනිත් එක තමයි ඕගොල්ලෝ රටේ ලෝකේ ලොකු පුජ්‍යලයෝ වෙන්න පුළුවන් මෙතන. මට කිසි කෙනෙක් ලොකු නෑ අම්මේ තාත්තේ. මට මෙතන ඉන්න ඔක්කොම එකයි. මොකද මට මාව ලොකු නැති එකේ. මට මාව ලොකු නැති වෙලා ඉදි වෙනව ලොකු වෙයිද?
මට ලොකු වෙන්නේ නැහැ මේ තාත්තා ඔයාලට ලොකු ලොකු උන් වගේ බෙවුනට මට ලොකු ලොකු කියන ඔක්කොම කාලා කන්නේ අපිට ඈ උන් ඔච්චර හොඳයි නම් මේ රට මෙහෙම වෙන්න පුළුවන්ද බං මේ රට මීට වැඩි බැබලෙන්න බෑ මීට වැඩි මිනිත් ලස්සන වෙන්න බෑ ඈ ඉතින් මුන් ඔක්කොම ලොකුයි කියාගෙන හිටියටම් මේ තාත්තා උඹලා උඹලා තුලින්ම දැකපල්ලම් මේ තාත්තේ ඈ තමා ස්වාභිමානේ නැගී හිටින්න උත්සාහ කරපල්ල අන්න ආත්මීය සුවය තුලින් තමා මේ තාත්තේ ජීවිතේ ලස්සන අද ආත්මීය සුවය කැලේ හරි ලෙඩේ දැන් කොච්චර කියලා හොඳ වෙලාද ගොඩක් හොඳයිද චුට්ටක්ද හොඳ යටිපතුල් එහෙම හිටි වැටලා ආදී කියන්න බැරි වෙයි ඒ කියන්නේ අවස්ථා තුනට ආවට පාඩුවිලා නැහැ නේ හරි ඕය අපෝ මම අතුත් වල හරි මං ගාවට ඇවිල්ලා ලෙඩ හොඳ වෙන්නේ නැතුව ඒ කියන්නේ වෙදකම් කරගෙන ඒ ලෙඩේ හොඳ නැතුව නැවත ඒ ලෙඩේට වෙදකම් කරගන්න ආපෝ යතු උත්තන්න ඒ ආද වැඩිම ඉන්නේ කවුද එතකොට මෙතන අලුතෙන් ආපෝ අය කියලා පේන්නේ නැද්ද පේනවා ඒ ඇයි එතකොට ලෙඩ හොඳ වෙන්නේ නැද්ද හොඳ නැව වැඩි ඉඳද හොඳ නැව වැඩි ඉඳ හරි තමන් විශ්වාසවන්තවම ඒ කියන්නේ තමන්ගේ ගමේ කෙනෙක් වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් විශ්වාසවන්තව ලෙඩ හොඳනවා කියලා දැක දැක ආපු අය ඉන්නවා නතුතන් අද වෙදකම් කරගන්න අත්පාද දාන. එතකොට මේ පට්ටපල් හොරාගෙන් මිනිසුරුගේ ලෙඩ හොඳ වෙන්නේ නැද්ද? නමුත් අම්මෙදාද අපි හොරු. ඈ ඔය උත්තමයි උත්තමයි කියන මිනිසුන්ට බැරි දෙ මේ හොරෙක් ගැතින් හොඳ වෙදී කාටද අභිමානේ? ආත්මීය සුවේ කාටද? මේ පට්ටපල් හොරාට අම්මේ. ඈ තප්පර ගානකදී ඇත් වෙන්නන්ට ලෝකේ කවුරු හරි ඉන්නවද? නොපෙනෙන ඇහැකට දශමයක්වත් පේන්නේ නැති ඇහැකට අර බෝඩ් කියවන්න පුළුවන් එකෙක් ඉන්නවද ලෝකේ? දසමයක් කන් ඇහෙන්නේ නැතුන්ට තප්පර ගානකදී කන් අසන්න කෙනෙක් ඉන්නවද ලෝකේ? ඉන්නවනේ එක පට්ටපල් හොරෙක් තමයි මිතා. හොරා කවුද කියලා මං කියන්නේ නෑ. පොත කතා යලු දව කරන් ඉන්නවන්නේ හරි. හරි එනං කරගනින්නම් මේ තාත්තේ. ඒ වගේම තමන්ගේ ලෙඩක් හොඳ වුණොත් හොඳට මතක තියාන්න වැඳුම් පිදුම් ගේන්න එපා මං ගාවට. උඹලගේ වැඳුම් පිදුම් ලබන සුදුසු පුජ්‍යලෙන් නෙමෙයි මං අම්මේ තාත්තේ. ඕගොල්ලෝන්ගේ වැඳුම් පිදුම් ලබන සුදුසු පුජ්‍යලෙන් නෙමෙයි මං. මට වැඳුම් පිදුම් ගෙනාවා කියලා වැඳා කියලා වල හතර ගාතෙන් මට වැඳද්දත් මට ඇති මෙතනට දෙයක් නෑ. නමුත් උඹලගේ ලෙඩක් හොඳ වුණාම මේ දැන් මෙච්චර නම් මොනවා හරි කියෙව්වා නේද? හොඳ වුණ නැත්නම් අතාරපල්ලා එක්කම නැහැ. උඹලගේ ලෙඩක් හොඳ වුණොත් මං හරහා එතකොට හිතපල මේක කිව්ව දේ තුල කොච්චර දෙයක් ඇද්ද කියලා අන්න අර සෙරප්පු අතර ගනින්න. ආ මට වැන්දට වඩා දෙයක් එතන තියෙනවා. වැන්දා කියලා උඹලට ඇති වැඩකුත් නැහැ. මට ඇති. දැන් උඹල මට වැන්දා කියලා ලැබෙන දේක් තියෙනවද මට? මන්නේ දැන් මට දෙයක් නැහැ. ඒ උඹලා වැඳ මට වැඳ කියලා උඹලා ලැබෙන දෙයක්වත් නැහැ මම ඒකත් දන්නවා උඹලා මට වැඳයි කියලා උඹලට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ හේතුව ඕන මං කියන්නම් තොපි එකෙක්වත් වැඳවගත හරියට දන්නවද අපි ඔහේ වඳිනා වාලනේ බම් වඳින්නේ ඈ ගුරුවරුන්ට වඳින්න කියන ආශිර්වාදේ ලැබෙනවා කියන කොහෙන්ද මං ආශිර්වාදේ ලැබෙන්නේ වඳින්නේ වඳින්නම් වාලනේ අද බොරුව නෙමෙයිද මම මේ දරුවංග නමන්න එපා බා එක එක අයිතර ඈ ගරු කරනවා කියන්නේ ඕක නෙමෙයි වැඩිහිටියන්ට ගරු කරන්න කියලා අපි පුරුදු කරනවා උගන්න උංග රඟපෑම කරන්න බං අපි හදන්නේ බං තනිකර බොරුව නෙවා මං හරිද වැරදිද ඔයාලා දකින්න බොරු නෑ කියපල්ලා තමන්ගේ දරුවාව හරි දෙයි කියලාද බං දන්නේ නැත්නම් අර ක්‍රමයට වන්දනවද ක්‍රමයට වන්දන්නේ හරි දැන් ගුරුවරට වඳින්න කියලා අම්මා පුරුදු කරනවා නේද මූ වඳිනවා කොහොමද වඳින්න කියලා කියලා දෙනවා ඊළඟ ඌ ඒක කරනවා මෙතනින් හිතලාද කරන්නේ මෙතනින් මොකක් හරි සිතවිල්ලක් හදාගන්නද වඳින්නේ? ඉතින් වැඳිල්ලක් එන්නේ කොහමද? මෙතනින් සිතවිල්ලක් හදාගන්න නැත්නම් නැතුව වැඳිල්ලක් කවද්ද සිති මේ යහපත් වෙන්නේ කියපල්ලකෝ? අද වැඩි දියන වඳින්න කියලා ඔයාලම උගන්නන්නේ නේද? ආ වැඩි දියන ටික තමන් ඥාතින්ට වන්දනවා නේද? ඌ දැන් ඔයාලම වැඳලා තිනවනේ. හරි. ඔයාලා දැන් මීට ඉඳලා පිටුට වැඳලා තිනවනේ. ඔයාලා එක්කෙනෙක්වත් මේ මනුස්සයා ගැන හිතලා අනේ මේ මනුස්සයාට යහපතක් වේවා කියලා හරි දෙපතුල් ළඟ වැටුණාද? මොනවද හිතලා වැටුණාද? නෑ නිකන් ඔයie වැටුණා නේ. ඕකනේ ඇත්ත කතාව. ඉතින් එතන කොහෙද වැඳිල්ලක් වෙන්නේ බං? මේ සිතිවිලි එක තමයි සියල්ල තියෙන්නේ අම්මේ තාත්තේ. තමන්ගේ හිත හොඳට ප්‍රගුණ කරගන්න ඉල්ල අම්මේ තාත්තේ. හිත හරිමග ගෙනියපල්ල. හිත හරිමග ගෙනිච්ච උඹලට වැරදීම නෑ. හරි හරි උඹලට මේක තේරුම් ගන්න මට හරිම අමාරුයි.